කැමරා ඔෆ් කරන්න එපා, ඔන් කරගෙනම ඉන්න. මයික් ඔෆ් කරගන්න, මයික් ඔන් කරන්න එපා. කැමරා නන් ඔන් කරගෙනම ඉන්න. ඒක ඔයාලටමයි ලාභයක් වෙන්නේ, වාසියක් වෙන්නේ. මොකද ඔයාලව පේනකොට කරුණු ගලාගෙන එනවා, කරුණු ගලාගෙන එනවා. ඒ නිසා කැමරා ඔන් කරගෙනම ඉන්න. සාකච්ඡාවක් නියන්නේ, සාකච්ඡා තනියෙන් කරන්න බෑනේ. සාකච්ඡා කරන්න තව පිරිසක් ඉන්න ඕනි. ඒ පිරිස ඉතින් මූණට මූණ බලාගෙන කතා කරන්නේ නැත්තම් තේරුමකුත් නෑනේ. ඒ කතා කරන ඒවා ඇති වැඩකුත් නෑ, මං තනියෙන් කතා කළා වගේ නේ. ඒ නිසා මූණට මූණ බලාගෙන කතා කරන්න ඕනි. එකයි පේන්නේ ඉන්න කියන්නේ. ඔය හැංගිලා ඉන්න එවුන්ගේ නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. මූණ පෙන්නන්න බයයි. කසේරුකාව නැහැ. හරි, එහෙනම් පටන් ගමු. අපි ගිය සතියේ සාකච්ඡා කරගෙන ආවේ, සාකච්ඡා කරලා නැවැත්තුවේ අකාරාදී පිළිවෙල. අකාරාදී පිළිවෙල අපි සාකච්ඡා කරලා අවසන් කළා. ඒකේ ප්‍රශ්න ටික අද කතා කරන්න තියෙන්නේ. ඒක කතා කරගෙනම ඉස්සරහට යන්න. ඔයාලා දන්නවනේ අපි දැන් කරන විදිහ. මම ආපහු පොඩ්ඩක් මතක් කරන්නම් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කරන විදිහ. අපි මුලින්ම මුල් මාසේ 2015 ඉඳන් 2015 ඉඳන් 2020ට සාකච්ඡා කරනවා. ඊළඟ 2020 ඉඳන් ආපහු 2023 24 ප්‍රශ්න පත්‍රෙ මේ වෙනකොට එවලා තියෙන්නේ. දැනට ප්‍රශ්න පත්‍ර 8ක් හෝ 9ක් එවලා තියෙනවා නිබන්ධනත් එක්ක. ඒ නිබන්ධන ටික තමයි මෙන්න මේ නිබන්ධන. නැත්තම් මට කියන්න, ව්‍යාකරණ නිබන්ධනයක් එවලා තියෙනවා සම්පූර්ණ පොතක්. සාම්ප්‍රදායික යෙදුම් පොතක් එවලා තියෙනවා. ඊළඟට සාහිත්‍ය කෙටි ප්‍රශ්න පොතක් එවලා තියෙනවා. සාහිත්‍ය කෙටි ප්‍රශ්න පොතක් එවලා තියෙනවා. ඊළඟට උද්ෘත විතරක් තියෙන උද්ෘත නිබන්ධනයක්, උද්ෘත නිබන්ධනයක් එවලා තියෙනවා. පාඩම් 16ටම අදාළ උද්ෘත තියෙන. ඕයි මොකක් හරි එකක් නැත්තම් මගෙන් ඉල්ලගන්න. මේ ටික ළඟ තියෙන්න ඕනි පුතේ. මොකද ඔයාලට නෝට් ලියන්න ඕනේ නැහැ. මොකද ලිය ලියා කරන්න ගියොත් අපිට ඉක්මනට වැඩේ කරන්න බෑ. ප්‍රශ්න පත්‍ර 32ක් තියෙනවා කතා කරන්න. ප්‍රශ්න පත්‍ර 32ක්. මේ 32 ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි මේ සති කීපය තුළ, මේ මා පළවෙනි මාසය තුළ අපි උපරිම උත්සාහ කරනවා, උපරිම උත්සාහ කරනවා ප්‍රශ්න පත්‍ර 8 ඉවර කරන්න. ප්‍රධාන අපි පහුගිය ප්‍රශ්න පත්‍ර 8 ඉවර කරන්න උත්සාහ කරනවා. ඊළඟට තමයි අනුමාන ප්‍රශ්න පත්‍ර ටික අපි කතා කරන්න පටන් ගන්නෙ. ඒවා අපිට තව 24ක් විතර තියෙනවා. ඒ ටිකත් සතියකට එක ගානේ හෝ සතියට දෙක ගානේවත් අපි සාකච්ඡා කරගෙන යන්න ඕනි. අපි ඒ ටිකත් ඉක්මනට ඉවර කරන්න උත්සාහයක යෙදෙනවා. මොකද ප්‍රශ්න පත්‍රයක තියෙන කෙටි ප්‍රශ්න විතරක් නෙමෙයිනේ, ව්‍යාකරණ කොටසක් තියෙනවා, තව සාහිත්‍ය කොටසක් තියෙනවා. ඔය ඔක්කොම ආවරණය කරන්න ඕනි. ඒ වගේම තමයි 10-11 පාඩම් ටිකත් ඔය ටිකේ අහුවෙන්න ඕනි. 10-11 ශ්‍රේණි දෙකේම තියෙන පාඩම් ටිකත් සාකච්ඡා කරලා ඉවර වෙන්න ඕනි. ඒකයි මේක පුනරීක්ෂණ පන්තියක් වගේම ප්‍රශ්න පත්‍ර පන්තියකුත් වෙන්නේ. නිකම්ම ප්‍රශ්න පත්‍රයේ කියවලා උත්තර කියන එකක් නෙමෙයි. එහෙනම් ප්‍රශ්න පත්‍රය දීලා උත්තර පත්‍රය දුන්නම ඉවරයිනේ. එහෙම කරලා වැඩක් නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනි? ඒ තමයි ඒ ප්‍රශ්නේ අහලා තියෙන මාතෘකාව තියෙනවනේ. ආන් ඒ මාතෘකාව ඔයාලට තේරෙනකම් කතා කරන්න ඕනි. තේරෙනකම්ම කතා කරන්න ඕනි. ඒක තමයි අපි කරන්නේ. තේරෙනකම්ම කතා කරනවා. ඒක පුළුවන් වුණාට පස්සේ ප්‍රශ්න පත්‍ර දෙක තුනක් යනකොට ආපහු ඒ මාතෘකාව කතා කරන්න ඕනි නෑ. මොකද ඒක කතා කරලා පුළුවන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්න හා උත්තර කතා කළාට ගැටලුවක් නෑ. හැබැයි මුල් වෙලාවේ, මුල් කාලය තුළ
නිකම්ම ප්‍රශ්නෙට උත්තරේ කියාගෙන ගියා කියන්නේ මඤ්ඤං. ඊට පස්සේ තේරෙන්නේ නැහැ. මොකක්ද ඒ කිව්වේ ප්‍රශ්න, ඒ උත්තරේ කොහොමද හැදිලා තියෙන්නේ? ආන් ඒ වගේ ප්‍රශ්න එනවා. ඒ වගේ ප්‍රශ්න එන්නේ නැති වෙන්න තමයි ඔයාලට මේ විදිහට අපි සාකච්ඡාව කරන්නේ. එහෙනම් මේ නිබන්ධන ටික ළඟ තිබුණොත් ඔයාලට මාරම වාසියක්. ඒ වාසිය අද තේරෙනවා. අද අපි ව්‍යාකරණ කාරණා, ව්‍යාකරණ පාඩම් කීපයක් කතා කරන නිසා ඒක ඔයාලට තේරෙනවා කොයි තරම් වටිනවද කියලා. ප්‍රින්ට් කරලා මේ වෙලාවේ ළඟ තියෙනවා නම්, ළඟ තියෙනවා නම්. හරි නේද එහෙනම්? ඒක සූදානම් කරගෙන තියාගන්න. දැන් මේ පැත්තට හැරෙන්න අවධානය යොමු කරන්න, නැත්නම් ඔයාලගේ ප්‍රශ්න පත්‍රය ළඟට ගන්න. අපි ඉස්සෙල්ල 2020 පේපරේ ඉඳන් අකාරාදී පිළිවෙල තියෙන කොටස පිළිවෙලට සකස් කරගෙන යනවා. මං ගිය සතියේ ඔයාලට කිව්වා ඒ ටික පිළිවෙලට හදාගෙන එන්න. මේ සතියේ පැවරුම දුන්නේ 2015 ඉඳන් 20ට වෙනකන් තියෙන ප්‍රශ්න පත්‍රවල අකාරාදී පිළිවෙල යටතේ හතරක් තියෙනවානේ. මෙන්න මේ හතරම මොකක් කරන් යන කියලාද කිව්වේ? අපිළිවෙලට තියෙන ටික පිළිවෙලට හදාගෙන එන්න. එකයි අපිළිවෙලට තියෙන පිළිවෙලට තියෙන්නේ, අනිත් වචන ටික අපිළිවෙලට තියෙන්නේ. ආන්ගේ ටික පිළිවෙලට හදන්න කියලා කිව්වා. දැන් ඒ ටික හරිද වැරදිද කියලා බලන්නයි තියෙන්නේ. ගන්න රතු පෑනකුත් අතට. රතු පෑනකුත් අතට අරගෙන වැඩේට යන්න. හරි. ඉතාලිය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, සූඩානය. පළවෙනි අකුර අසමානනේ. පළවෙනි අකුර අසමාන නම් අපි බලන්නේ මොකෙන්ද? පළවෙනි අකුරෙන්ම තමයි. ඒක සමාන නෑනේ. සමාන නම් තමයි දෙවෙනි අකුරට යන්නේ. පළවෙනි අකුර අසමානයි. මුලට එන්න ඕනි මොකක්ද? ස්වර අකුරු එකයිනේ තියෙන ඉතාලි. එහෙනම් එක. ඊළඟට බ්‍රිතාන්‍ය, ජර්මනිය, සූඩානය. බයන්න තියෙනවා, ජයන්න තියෙනවා, සයන්න තියෙනවා. මොකද්ද මුලට එන්න ඕනි? මුලට එන්න ඕනි බයන්නද ජයන්න? ජයන්න. මේක දෙක. එහෙනම් බ්‍රිතාන්‍ය තුන, සූඩානය හතර. ඔය විදිහට ඇවිල්ලා තියෙනවා. හරි දාගන්න. ඉන්දියාව, කොරියාව, චීනය, ජපානය. ඒකෙත් බලන්න ස්වර අකුරු වලින් එකක් අහලා තියෙනවානේ. ස්වර අකුරු වලින් අහපු එක මුලට එන්න ඕනි. එහෙනම් ඉන්දියාව එක, ඊළඟට කොරියාව, චීනය, ජපානය. ඊළඟට කයන්නෙන් එකක් තියෙනවා. එහෙනම් ඒක දෙක. ඊළඟට චීනය, ජපානය. චාච ජාජන. එහෙනම් ඒක තමයි පිළිවෙලට තියෙන එක. මේක හරි උත්තරේ. මේකේ උත්තරේ දෙක. මේක පිළිවෙලට තියෙන එක. අනිත් ඔක්කොම පිළිවෙලට වෙන්න ඕනේ. ඉන්දියාව, ඉන්දුනීසියාව, සිරියාව, රුසියාව, ටිබෙටය. එහෙනම් ඊයන්ෙන් තියෙන එක එක. ඊළඟට සයන්න තියෙනවා, රුයන්න තියෙනවා, ටයන්න තියෙනවා. ටයන්ෙන් තියෙන එක දෙක. දැන් පිළිවෙල උගන්වලා තියෙන්නේ. ඒ පිළිවෙල හදන විදි පියවර වලින් උගන්වලා තියෙන්නේ. ඊළඟට සයන්නයි රයන්නයි තියෙනවා. රයන්න තුන, රයන්ෙන් පටන් ගන්න ඒවා, සයන්ෙන් පටන් ගන්න ඒවා හතර. ඉතියෝපියාව, ඇමරිකාව, බ්‍රසීලය, ග්‍රීසය. යන්නට ඉස්සල්ලනේ අයන්නේ දෙන්. එහෙනම් ඇමරිකාව එක, ඉතියෝපියාව දෙක, බ්‍රසීලය, ග්‍රීසිය ගත්තම ග්‍රීසිය තමයි තුන, බ්‍රසීලය හතර. ඔන්න ඔය විදිහට ආවනම් හරි දාගන්න. මේකෙ මේකෙන් තුනක්ම අපිලිවලට නිතමුනේ. ඒ තුනෙන් තුනම හරි ඇතු මේ අතුස්සන්න. නැත්තම් දාන සූම් චැට් එකට තුනෙන් තුනම හරි කියලා කරපුවායි නම් හරි. කරලා තිබුණොත් මරු ඈ. මොකද මේකෙන් අනිවාර්යෙන් අහනවනේ. යන්න 2019ට ටක් ගාලා. 2019ට. 2019 තියෙන්නේ. පේනව නේද කට්ටියට? පොත්වල නම් ටිකක් තියෙන්නේ. පොත්වල නම් ටිකක්. අද මොකද බලන්න. ෆාතිමා නියමයි. තුනෙන් තුනම හරි ගිල්ල. අනිත් අයගේ තර ගිල්ල. ලියන්න තියන්න පාළුව ටිකක් ඉන්නවනේ. ඔය කිය තාල් කෑල් ටිකක්, කල් පාළුව ටිකක් ඉන්නවා. මෙලෝ වැඩක් කරන්නේ නැති. වැඩ කරන්න හොඳ ළමයි වෙන්න. වැඩ කරන, කම්මැලිකම නැති, වීර්ය උපදවා ගන්න අය වෙන්න ඕනි. හවුසිලුමින ගුත්තිලේ සියබස් ලකර සුභාෂිතේ. දැන් මේකේ පළවෙනි අකුරෙන් පියවල පියවර බලන්නේ. මොන අකුරෙන්ද බලන්නේ? පළවෙනි අකුරෙන්. පළවෙනි අකුර සමාන නම් දෙවෙනි අකුරෙන් බලන්න තියෙනවා. දැන් මේකේ පළවෙනි අකුර සමාන නැහැනේ. හවුසිලුමින ගුත්තිලේ සියබස් ලකර සුභාෂිතේ. එහෙනම් ස්වර අකුරු වල ඉන්නේ පටන් ගන්න තියෙන්නේ ව්‍යංජන. එහෙනම් කෞසිලිමිනේ ගුත්තිලේ දෙක, සියබස්ල කර තුන, සුභාෂිතේ හතර. සුභාෂිතේ හතර.
හංසන මයික් නෙමෙයි ඔන් කරන්න ඕනේ, කැමරා. කැමරා ඔන් කරගෙන නිය මයික් ඔන් කළ ගෑ ගන්න. මේ නිබන්ධනය නෙමෙයි පුතේ, මේක ප්‍රශ්න පත්‍රය. මේ යන්නේ ප්‍රශ්න පත්‍රේ. ප්‍රශ්න පත්‍ර අවුරුදු ගිය පහුගිය අවුරුදු පහේ මේ පහක ඒවා දැන් තරම් තියෙන්නේ. ඒකයි ව්‍යාකරණ නිබන්ධනය ළඟ තියෙන්න ඕනි. ඊළඟට කෝකිලේ පරවිය සැළලිහිණියේ ගිරාව. මේක සංදේශ කාව්‍ය ටිකක්. මේකෙනි උත්තරේ දැන් මේකේ මේක පිළිවෙලට තියෙන එක. එහෙනම් අනිත් ඒවා පිළිවෙලට තියෙන්න ඕනේ. හොයමුද බලන්න අපිළිවෙලයිද කියලා. බලන්න අපිළිවෙලද කියලා. කෝකිලේ පරවිය සැළලිහිණියේ ගිරාව. මුලින්ම පටන් ගන්න ස්වර අකුරු වලින් නැහෙනි. ඒ නිසා කයන්නෙන් පටන් ගන්න තියෙන එක ඒක එක, ගයන්නෙන් පටන් ගන්න එක දෙක, පයන්නෙන් පටන් ගන්න එක තුන, සයන්නෙන් පටන් ගන්න එක හතර. ඔය තමයි පිළිවෙල. බලන්න ඔයාලා හදපු එක ඇරෙදි කියලා. මුව දෙව්දාවත, සසඳාවත, මයුරය, තිසරය. සංදේශ කාව්‍යමයි. ඒකේ මුලට එන්න ඕනේ මොකද්ද? මයන්නෙන් තියෙනවා, සයන්නෙන් තියෙනවා, තයන්නෙන් තියෙනවා. එහෙනම් තයන්නෙන් පටන් ගන්න එක එක, මයන්නෙන් පටන් ගන්න එක දෙක, මුයන්නෙන් පටන් ගන්න එක තුන, සයන්නෙන් පටන් ගන්න එක හතර. යසෝදරාවත, වෙස්සන්තරේ, කුසදාකව, දහම්සොඬදාකව. බලන්න කොච්චර ලේසියව දාන්නේ කියලා. හරි අසාධාරණයිනේ. අකාරාදිපිලිය සෑහෙන ගැඹුරට ඉගෙනගෙන ඉගෙනගෙන අහන්නේ මොන්ඩිසෝරි ප්‍රශ්නයක්. මේක මදි වගේ හිතෙන්නේ නැද්ද? මෙතන ටිකක් ගැඹුරු එකක් තිබුණා නම් හොඳයි කියලා. හිතෙන්නේ නැද්ද? ඈ? එහෙම හිතෙන්න බෑ ටිකක්. යසෝදරාවත, වෙස්සන්තරේ, කුසදාකව, දහම්සොඬදාකව. මේක කයන්නෙන් පටන් ගන්න එක එක, දයන්නෙන් පටන් ගන්න එක දෙක, වයන්නෙන් පටන් ගන්න යා අය සෝරි යයන්නෙන් පටන් ගන්න එක තුන, වයන්නෙන් පටන් ගන්න එක හතර. ඒකෙත් තුනින් තුනම හරියයි තුස්සන්. තුනින් තුනම හරියයි. ඊපස්සේ හතරක් තියෙන එකේ තුනක් මොකද කියලා හොයද්ද දන්නේ? හරි 2018ට යන්. 2018 2018 අකාරාදී පිළිවෙල. ලීසි එක නම් බලන්න. අනුරාධපුරේ, අවිස්සාවේල්ල, අම්පාර, අඹේවල. ආන් ඒකිනව වැඩක්. පළවෙනි අකුර සමානයි. පළවෙනි අකුර සමාන නම් අපි බලන්න ඕනේ මොන අකුරෙන්ද? දෙවෙනි අකුර. දෙවෙනි අකුරේ නයන්න තියෙනවා, වයන්න තියෙනවා, පල්ම යන්න තියෙනවා, සංඥක බයන්න තියෙනවා. දැන් මොකක්ද දෙන්න ඕනේ මුලට? මොකද්ද? නවිතු පුතා කැමරා ඔන් කරගත්තම ඇති, මයික් ඕන් කරන්න ඕනේ නැහැ. හොඳේ ඕක කයිය ගහන එකක් බං. ඕෆ් කරගෙන කයිය ගහපල්ලකෝ. ඔය අනිත් එකයි ගමන. මොන ලෝකේ ඉඳන් එනවද මන් දන්නේ නැහැ. පිටසක්කල ජීවින් නැහැ නේද? හරි මුලට එන්න ඕනි. ඔය ආයන්න සමාන නම් ඊළඟට බලන්න ඕනි ඊළඟ අකුර වලින්. නයන්න, වයන්න, අල්ම යන්න, වයන්න. මේකෙන් මුලට එන්න ඕනි. නයන්නෙන් තියෙන කියන අනුරාධපුර එක. ඊළඟට අවිස්සාවේල්ලද, අම්පාරද, අඹේවලද? අම්පාර, අඹේවල තුන, අවිස්සාවේල්ල හතර. රත්නපුරයේ රන්ටඹේ, රන්දෙනි, රතුපස්වල රයන්න සමානයි. පළවෙනි අකුර සමාන නම් දෙවෙනි අකුරෙන් බලන්න. අල් තයන්න තියෙනවා, අල් නයන්න තියෙනවා, අල් නයන්න තියෙනවා, රතුපස්වල තියෙනවා. දැන් අල් තයන්නයි, අල් තයන්නෙන් දෙකයිනේ, අල් නයන්නෙන් දෙකයි. දැන් ඉස්සෙල්ලා ඒ දෙකෙන් මුලට එන්න ඕනේ තයන්නද නයන්න? තාත දාද නහ තයන්නනේ. එහෙනම් අල් තයන්නනේ මුලට එන්න ඕනේ. තයන්නෙනොත් අල් තයන්න, තයන්න, තායන්න, තයන්න, තියන්න, තුයන්න, අන්න විදිහට නෙන්නේ. එනිසා එක රත්නපුර රතුපස්වල දෙක වෙනවා. රන්ටබේ රන්දෙනිය කියන එකේ අල් නයන්න සමානයිනේ. එහෙනම් ඒක තුන්ගෙනි අකුරෙන් බලන්නේ. තයන්න තියෙනවා, දයන්න තියෙනවා. තයන්නට තයන්න දිස්සල් වෙන්නේ දයන්නද? තාට ඩඩන තත දදන. එහෙනම් මේක තුන, මේක හතර. ඊළඟට කඩුවෙල, කතරගම, කන්කසන්තුරේ, කල්මුණේ පළවෙනි අකුර සමානයි. දෙවෙනි අකුර බලන්න. ඩයන්න තියෙනවා, තයන්න තියෙනවා, අල්න යන්න තියෙනවා, අල්ලා යන්න තියෙනවා. මුලට එන්න ඕනේ මොකද්ද?
කඩුවෙල, කතරගම. මේක තමයි උත්තරේ. මේක තමයි පිළිවෙලට, අකාරාදී පිළිවෙලට තියෙන. ඊළඟ එක බලන්න, ගල්කිස්ස, ගල්ගම, ගම්පොළ, ගනිමුල්ල. ගයන සමානයි, අල්ලන්න තියෙනවා, මයන්න තියෙනවා, මුරදන්න යන්න තියෙනවා. මොකද මොකද්ද මුලට එන්න ඕනේ? මුලට එන්න ඕනේ ගනේ මුල්ලනේ. මේ නයන්න මුලට එනවා එක එක. ඊළඟට අල්ලන්න තියෙනවා, අල්ම යන්න තියෙනවා. ලයන්නට ඉස්සල්ලනේ අල්ම යන්න තියෙන. එහෙනම් මේක දෙක. අල්ලන්න සමාන නම් අපි බලන්නේ තුන් ගණන් අකුරින්. කියන්න තියෙනවා, ගයන්න තියෙනවා. එහෙනම් මේක තුන, මේක හතර. අතෝසානේකේ තුනම හරියයි. ඔකේ නම් අඩුයි. ෂුවර් රයි. ඉන්නා නේ වැඩෝ ඉන්නා. නියමයිනේ. සුපිරිය. අර මලමිනී ටික නැද්ද? මලමිනී ටිකක් පොඩ්ඩක් පනත ගහලා ගන්න කවුරුත් නැද්ද නැහැ gider. මෝල් ගහකින්වත් ගහුවනම් පණෙන්න. මේක නිබන්ධනයක් නෙමෙයි බං. අස්මි. මේක ඇවිල්ලා ප්‍රශ්න පත්‍රය. මේක මේ ඉස්සල්ලේ වල තියෙනවා. ඊළඟට 2017. 2017. අකාරාදී පිළිවෙල නිවැරදිව දැක්වෙන පද පෙළිය තෝරන්න. බලන්න. රත්තරන් රදාවාන රාසගල රබාන. රත්තරන් රදාවාන. රයන්න. රායන්න රයන්න. පළවෙනි අකුරේ යම් සමානකමක් තියෙනවා, අසමාන එක තැනක් තියෙනවා. රයන්න හා රායන්නේ මුලට එන්න ඕනේ රයන්නනේ නේ. එන රයන්න තියෙන අකුරු ටික ගත්ත, වචන ටික ගත්ත. ඒකේ දෙවෙනි අකුරු බැලුවා. අල්ත යන තියෙනවා, දයන්න තියෙනවා, මයන්න තියෙනවා. මොකද්ද මුලට එන්න ඕනේ? තාත, දාද. එහෙනම් මේක එක, මේක දෙක, මේක තුන, මේක හතර. ඉතාලි, ඉතියෝපියාව, ඕලන්දේ, චීනය. කියන්න දෙක සමානයි. ස්වරාකුරු දෙකෙන් තියෙන වචන ටික බලන්න එපා ඉස්සල්ලාම. ඉතාලි, ඉතියෝපියාව. කියන්න තියෙනවා, යන්න තියෙනවා දෙක අකුරු දෙකේ. ඒකේ පිල්ලම අනුව බලන්න, ඉතාලි එක, ඉතියෝපියාව දෙක, ඕලන්දය තුන, චීනය හතර. මේක තමයි උත්තරේ. සමාජයේ සාහිත්‍ය හාස්‍ය චමත්කාරය. පයන්න තියෙනවා, සායන්න තියෙනවා, හායන්න තියෙනවා, චයන්න තියෙනවා. මුලට එන්න ඕනේ මොකද්ද? චාච, ජාජන. එහෙනම් චයන්න එන්න ඕනේ එක. ඊළඟට හයන්න තියෙන ශාෂ, ස, හ. එහෙනම් සයන්ෙන් පටන් ගන්න එක තියෙන මේක දෙක, මේක තුන, මේක හතර. විදග්ධ, විශේෂ, විශාල, සොම්නස, වි. අකුරු තුනක වියන්න සමානයි ලාට සයන්. යාර, ල, ව. එහෙනම් වයන්ෙන් තියෙන ඒවානේ පටන් ගන්න ඕනේ, වියන්නනේ මුලට ගන්න වෙන්නේ. ඒක දෙවෙනි අකුරෙන් බලනවා. දයන්න තියෙනවා, සයන්න තියෙනවා, ශායන්න තියෙනවා. ශයන්න තියෙනවා, ශායන්න තියෙනවා. එනම් මේ දයන්න ශයනටත් ඉස්සලා තිනේ මේක එක, මේක දෙක, මේක තුන, මේක හතර. ඒකෙත් තුනෙන් තුනම හරියයි තුස්සන්න බලන්න. තුනෙන් තුනම හරියයි. තුනෙන් තුනම හරිය නැත්නම් ඉතින් වැඩක් නැහැ. හොඳයි. නියමයි. ඊළඟට අකාරාදී පිළිවෙල නිවැරදිව දැක්වෙන පද පෙළිය තෝරන්න. කහවණු, කස්තුරි, කාටිල්ලේ, කැඩපත. කයන්න දෙකක් තියෙනවා, කායන්න තියෙනවා, කෑන්න තියෙනවා. මුලින්ම කයන්නෙන් තියෙන එකනේ බලන්නේ. පළවෙනි අකුර සමානයි, දෙවෙනි අකුරෙන් බලුවා. හයන්න තියෙනවා, සයන්න තියෙනවා. එහෙනම් සයන්න අපි දන්නවා හයන්නට ඉස්සරහින් තියෙන. එහෙනම් මේක එක, මේක දෙක, මේක තුන, මේක හතර. ජනාධිපති, ජනප්‍රවාද, ජලජ, ජාතික. ජයන්නෙන් තුනක් තියෙනවා, ජායන්නෙන් එකක් තියෙනවා. ඒකෙන් ජයන්නෙන් තියෙන ටික තමයි මුලින් බලන්නේ. පළවෙනි අකුර සමානයි, දෙවෙනි එක බලුවා. නයන්න තියෙනවා, ලයන්න තියෙනවා. ලයන්න ඉස්සල නයන්න තියෙන්නේ. නයන්නෙත් දෙකක් තියෙනවා, නායන්නක් තියෙනවා, නයන්නක් තියෙනවා. එහෙනම් නයන්නෙන් එක, නායන්න දෙක, මේක තුන, මේක හතර. තරලයේ තරුණ තලතුණා තානාතිපති. පුතේ මම මේ වේගෙන් කතා කරන්නේ ගිය සතියේ මේ පාඩම කරපු නිසා. නැත්නම් උඹලා මේ මොකද ගියෝන ගියෝගන යන ඉවරයක් නැහැ කියලා. අලුත් අය එහෙම ඉන්නවත් දන්නේ නැද්ද? අලුත් අය නේ, පරණ අයත් තාම සම්බන්ධ වෙලා නැහැ, තව කට්ටිය ඉන්නත් ඉන්නවා. ඒ නිසා ගිය සතියේ අන්තිම මොහොතේ අපි අකාරාදී පිළිවෙල කළේ. කවුරු හරි සම්බන්ධ වුණේ නැත්නම් පළවෙනි රෙකෝඩින් එක බලන්න.
අපි අක්ෂ මේ ප්‍රශ්න පත්‍ර පන්තියේ රෙකෝඩින් මාලාව අපි ලස්සනට පිළිවෙලට හදලා තියෙන හදනවා. දැන් මේ හැම එකක්ම අපි ඒවා ඔයාලට ඕන දවසක් බලන්න පුළුවන් විදියට හදලා තියෙනවා. හැමදාම බලන්න පුළුවන් විදියට. අලුතෙන් ඉන්න ගිය සතියේක බලලා තියෙන්න ඕනේ. ගිය සතියේක හැමෝටම පොදු වේ කරපු එකක්. ඒකත් බලන්න. ඒක තමයි මේක අන්තිමට කළේ. පරලේ තරුණ තලතුණා තානාධිපති. තයන්න සමානයි තයන්නක් තියෙනවා. එහෙනම් තයන්නෙන් තියෙන ඉස්සල බලන ඒකේ දෙවෙනි අකුරෙන් බලන්නේ රයන්න රුයන්න ලයන්. යාර ල ව. එහෙනම් අපි දන්නවා රයන්නෙන් තියෙන එක තමයි ඉස්සල බලන්න ඕනේ. මේක එක, මේක දෙක, මේක තුන, මේක හතර, උත්තරේ මේක. පිළිවෙලට තියෙන අකුරු මේක. පියුමාල් ඒ මයික් එක ඔෆ් කරගන්න පියුමාල්. ඔෆ් කරගෙන කෑ ගහපන් ඈ. පලාපල පාචනය පාවාඩේ පාරිභෝගික. පයන්න තියෙනවා, පායන්න තියෙනවා, පායන්න තියෙනවා, පායන්න. ඒකෙන් පායන්න පයන්න එකට එන්න ඕනේ එක. ඊළඟට චයන්න වායන්න ප්‍රියන්න. ඔය ටිකෙන් මොකක්ද දෙන්න ඕනේ? චයන්න මේක එක, ඊළඟට මේක දෙක. යාර ලව මේක තුන, මේක හතර. එක තුනෙන් තුනම හරි අය තෝසන්න. තුනෙන් තුනම, තුනෙන් තුනම හරි අය. හොඳයිනේ කට්ටිය, ඉසති වැඩේ කරලා හොඳට. ඊළඟට ඕෂ්ණත්වයේ ඕෂ්මාක්ෂර උල්ලංඝනයේ උපදේශය. පළවෙනි අකුර තුනක සමානයි, අනික ඌ යන්න තියෙන. ඊළඟ දෙවෙනි අකුර බලන්න, අල්ස යන්න තියෙනවා, අල්ල යන්න තියෙනවා, පයන්න තියෙනවා. එහෙනම් පයන්න එකට එන්න ඕනි උපදේශයක. ඊළඟට එන්න ඕනි උල්ලංඝනයේ දෙක, මේක තුන, මේක හතර. කඩලාන කණ්ඩිය කණිසම කම්පණය. කයන්න සමානයි. දෙවෙනි අකුරෙන් බලනවා, ඩයන්න තියෙනවා, නයන්න තියෙනවා, නියන්න තියෙනවා, මයන්න තියෙනවා. ඩයන් එක, දෙක, තුන, හතර. මේක උත්තරේ. ගාන්ධර්ව ගිනිකොන ගිම්හානේ ගුණ ධර්ම. ගායන්න තියෙනවා, ගියන්න තියෙනවා, ගියන්න තියෙනවා, ගොයන්න තියෙනවා. අපි දන්නවා ගායන්න තමයි මුලට එන්න ඕනේ මේක එක. ඊළඟට ගියන්නෙන් පටන් ගන්න දෙකක් තියෙනවා. ඒකේ දෙවෙනි අකුරෙන් බලනවා, දෙවෙනි අකුර බලන්න, නියන්න තියෙනවා, ඒ වගේම අල්ම යන්න තියෙනවා. මොකද්ද මුලට එන්න ඕනි? ඒක දෙකක් යනවා එතකොටනේ. මේක එක, මේක දෙක, මේක තුන, මේක හතර. ඒකත් හරි. ඒකත් එනවා පිළිවෙලට. උත්තර දෙකක් තියෙනවා. ඊළඟ නිදානේ නිබන්ධනයේ නැනසල නේපත්‍යාගාරය. පළවෙනි අකුර බලන්න, ඒක දෙකක් සමානයි. නියන්නට ඉස්සල්ල තමයි නෑන්න තියෙන්නේ මේක එක. ඊළඟ මේ දෙකේ දෙවෙනි අකුරෙන් බලනවා, නිධානයේ නිබන්ධනය. මේක දෙක, මේක තුන, මේක හතර. බලන්න ඒක දෙකෙන් දෙකම හරියයි. එක දෙකයි බලන්න තියෙන්නේ. ඔන්න අවුරුදු පහේම, හයේම, අවුරුදු හයේම අපි එක කතා කළා. හරි, මේක 2020 පේපරේ අකාරාදී පිළිවෙල තියෙන 10 වෙනි ප්‍රශ්න විදිහට, 10 වෙනි ප්‍රශ්න විදිහට තියෙන්නේ. අද ඊළඟට තියෙනවා පුතේ 7 වෙනි ප්‍රශ්නේ, 2020 7 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක හිට මෙහෙට පොඩ්ඩක් වෙන්න පුළුවන්. හැබැයි මේ මාතෘකාවට අදාළ ප්‍රශ්නයක් තියෙනවා. අකාරාදී පිළිවෙල 100%ක් පුළුවන් අය අතුස්සන්න ගිය සතියෙත් ඉඳලා. ගිය සතියේ පාඩමත් බලලා අකාරාදී පිළිවෙල 100%ක් පුළුවන් මින් ඉදිරියට අහන ඕනම එකක් ලියා ගන්න පුළුවන්. ගොඩනේ වැඩි වෙන. සතුටු වෙයිද? හොඳයි. එහෙනම් දැන් ඔන්න එකක් ගොඩ දාලා තියෙන්නේ. එකක් ගොඩ දාලා තියෙන්නේ ලකුණු 1යි. මදිනේ. නේ අම්මේ ඔච්චර ඔකට මහන්සි වුනේ. එක ලකුණකට මෙච්චර මහන්සි වුනේ. එක එක තමයි එකතු කරන්න ඕන.
දැන් කලයක් පිරෙන්න වතුර මොකෝ මේ එළිය වහින වෙලාවට කලයක් තිබ්බහම වතුර බිඳුව බිඳුව වැටිලා ඒක පිරිලා යනවනේ. පිරිලා යනවා. අන්තිමට දාන්න ඉඩ නැති වෙනවා. නෑ ඔයාලගෙත් වෙලා තියෙන ඔයාලටත් ඔළුවේ දාන්න ඉඩ නෑනේ. දැන් ඔය අකාරාදීපිල තව මාසෙකින් ඇහුවොත් පුළුවන් වෙයිද කියන්න බලන්න? පුළුවන් වෙයිද මෙනුජ? මෙනුජ කියන්න බලන්න, ඔය ඉගෙන ගත්ත පාඩම තව මාසෙකින් මොකක් වෙයිද? වැඩි දියුණු වෙයිද නැති වෙලා යයිද? මෙමරිය අවුල් වෙලා යයිද? නැද්ද අදහසක්? හංසන කියන්න බලන්න. අමතක වෙනවා. ඇයි දන්නවද? අමතක වෙන්නේ ඇයි දන්නවද? ඇයිද කියලා දන්නේ? අමතක වෙන්න හේතුවක් තියෙනවද? දැනගන්න කැමතිද? ඒ තමයි අමතක වෙන ඒකට ගොඩක් හේතු තියෙනවා. මම අද එකක් දෙකක් කියලා දෙන්නම්. මොකද ඒක හරි වැදගත් ඔක්කොටම. ඒක ඉස්සලා කතාවකින් කියලා දෙන්න. ඔන්න සෙන් කතාවක් තියෙනවා. සෙන් කතා අහලා තියෙනවන්නේ. එක සෙන් හාමුදුරු කෙනෙක් හම්බෙන්න එනවා මහාචාර්යවරේ. කවුද එන්නේ? මහාචාර්යවරයෙක් එනවා. මහාචාර්යවරයෙක් කියන්නේ දැනගෙන උපරිම දැනගෙන ඉන්න අය. සෑහෙන දේවල් ඉහළටම දන්නවා. මේ මනුස්සයා ආවම මේ හාමුදුරු මුකුත් කියන්නේ නැහැ. සෙන් හාමුදුරු කෙනෙක් මුකුත් කියන්නේ නැහැ. දැන් ඉස්සල තේබනවනේ. තේබනකොට මේ හාමුදුරු නැත්තම් මේ සෙන් භික්ෂුව ඒ මහාචාර්යවරයාගේ කෝප්පෙට තේ වක් කරනවා. ඒ කියන්නේ එයාට පිළිගන්නන්. තේ වක් කරනවා. හැබැයි වක් කරන එක නවත්තන්නේ. දැන් කෝප්පේ තියෙනවනේ මේ වගේ කෝප්පෙ කියලා හිතා ගන්නකො. මේක කෝප්පයක් කියලා හිතා ගනිමින් පෙවුන නැතුණු අර කවන්නේ. ආ කෝප්පයක් වගේ ආවනේ. මේකට දැන් ඔන්න තේ වක් කරනවා. මේ තමයි වැක් කරනවා තේ ඈ. මේ හරිය පෝච්චියක් තියෙනවා කියලා හිතා ගන්න. දැන් මේක පිරිලා ඉතිරිලා යනවා. දැන් වටේට ඉතිරිලා යනවා. මහාචාර්යවරයා කල්පනා කරනවා මේ හැඳුනට පිස්සුවක්ද? මේ වක් කරනවා ඉවරයක් නැහැ. ඊට පස්සේ මහාචාර්යවරයා කියන හාමුදුරනේ මේක දැන් පිරිලා ඉවරයි. දැන් ඉතිරිලා යනවා. හාමුදුරුවෝ කියනවා, ඔව් දැන් මේකට දාන්න ඉඩ නැහැ. දැන් මේකට දාන්න ඉඩ නැහැ. හරියට ඔබේ මොලේ වගේ, ඔබේ හිත වගේ. මහාචාර්යවරයාට කියනවා, ඔබේ හිතත් මෙන්න මේ කෝප්පේ වගේ. ඇයි ඒ? ඒකට දාන්න ඉඩ නැහැ. ඔබ දාලා 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 දැන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා. ඒකනේ මහාචාර්ය, පිරිලා ඉතිරිලා ගිහිල්ලා ඉඩක් නැහැ. දැන් මං කියන ඒවා ඔළුවට දාගන්නේ නැහැ. මං කියන ඒවා ඔබ පිළිගන්නේ නැහැ. ඉස්සල්ලා මේක හිස් කරගන්න කිව්වා. මහාචාර්යවරයාට කිව්වා මේ කෝප්පෙ හිස් කරගන්න. ආන් ඒ හිස් කරලා මේ කියන ටික දාන්න. දැන් අපිත් පන්තිවල ඉගෙන ගත්තම අපිට මතක හිටින් නැත්තේ ඇයිද දන්නවද? ඔය කෝප්පෙ උපුරෝගෙන ඇවිල්ලා තියෙන. කොහෙද කෝප්පෙ තියෙන්නේ? ඇඳපල්ලි. සමහරුන්ගේ ඇඳපල්ලි තියෙනවා. සමහර අයගේ මේසපල්ලි තියෙනවා. සමහර අයගේ ජනේ ජනේ පියන් අර ජනේ පැට්ටමුඩ තියෙනවා. කාමරය ඇවිද්ද කෝප්ප ගියක් විතර හොයාගන්න පුළුවන්ද? ඔයාලා බලන්න දැන් හෙව්වත් හම් වෙනවා සෑහෙන්න. අම්මලම කොච්චර බයිනවද? බයිනව ඇද්ද? මුන් තේබීල කෝප්පයක්වත් හොදන්නේ අමු කාල කන්නියෝ කියලා පටන් ගන්නවා ඇත්ත ගෙවල් වල. සමහර ඒවා ගිනද යා කියන එකම කිව්වනේ කියලා. ඒ වගේනේ බයින්නේ. කෝප්පේ ඉතුරු භාගයේ තියෙන ළමයි හරි සත්පුරුෂයි. ඉතුරු භාගයේ තියෙන හූනන්ට, කැරපොත්තන්ට, මීයන්ට උණුත් බොන්න එපා. ඒ නිසා ඇඳපල්ලෙන් තියලා දෙන උණ්ඩ බොන්න. ඒක කොල්ලොන්ට එහෙම ඉතින් අත්‍යවශ්‍ය වෙලාවල් වලටත් හොඳයි. අවශ්‍ය වෙලාවල් වලට අද රෑම එළියට එහෙම යන්න බය වුණොත් පාවිච්චි කරන්නත් පුළුවන්. ඈ මේ මේ කියන කෝප්පේ ඒ කෝප්පේ නෙමෙයි. මේ කියන්නේ මොකද්ද? ඔළුව. අපි මොලේ කියලා ගමුකෝ. දැන් ඔයාලා විද්‍යාත්මකව දන්නේ මොලේ කතාවනේ, හිතේ කතාව නෙමෙයිනේ. ඒ නිසා මොලේ ඉඩ නැහැ කියලා ගැත්තර කවන්නේ. මොලේ ඉඩ නැති ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයාලා මේ පන්තියට වාඩි වෙද්දී, දැන් පන්තියට වාඩි වුණානේ, කී දෙයක් ගැන හිතලද වාඩි වුණේ? කියන්න බෑනේ. හිතපුවා හිතපුවා ඔක්කොම කියන්න පුළුවන්. නිකමට නිකන් ඇස් දෙක වහගෙන බලන්න මොකද මොනවද මතක් වෙන්නේ කියලා. ඇස් දෙක වහගන්න පොඩ්ඩ. වහගත්ත ගමන් කොච්චර දේවල් මතක් වුණාද? ඇස් අරින්න බලන්න කොච්චර දේවල් මතක් වුණා. ඒ තප්පරේට ඒ මතක් වෙච්ච ප්‍රමාණය කොයිතරම්ද? අර මොලේ පිරිලා ඉතිරිලා ගිහිල්ලා නේද? තර මම මේ දාන ඒවා දාන්න පුළුවන්ද? නෑ, හිස් කරන්න ඕනේ.
මේක හිස් කරන්න කොහොමද? ඔන්න ක්‍රමයක් කියලා දෙනවා, සුපිරි ක්‍රමයක්. මේක හිස් කරන්න ඕනේ. මේ කෝප්පේ වල යම් දවසක හිස් කළොත්, ඒ කියන්නේ යමක් කරන්න ඉස්සෙල්ලා, ඉගෙන ගන්න ඉස්සෙල්ලා, පන්තියක පාඩමක් ඉගෙන ගන්න ඉස්සෙල්ලා, විභාගෙට පාඩම් කරන්න ඉස්සෙල්ලා, ඔයාලට පුළුවන් නම් මේ කෝප්පේ ටිකකට හිස් කරන්න, ටිකකට හිස් කරන්න. එයා හරි දක්ෂේ. කොහොමද දන්නවද හිස් කරන්න? ඔයාලා හිතන්නකො සිංහල පාඩම් කරන වෙලාව කියලා. පුටුවේ වාඩි වුණා, පොතත් අරගෙන පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන සියල්ල අමතක කරන්න. කරපු ඔක්කොම අමතක කරන්න. තෙල් නාට්‍ය බලපු අමතක කරන්න. සින්දු අහපු අමතක කරන්න. යාළුවෙත් එක්ක කතා කරපු එකින් එක අමතක කරලා දාන්න. ඒ විනාඩි පහ තුළ ඔක්කොම අමතක කරලා එක අරමුණකට එන්න. අය අමුතුවෙන් භාවනා කිරීමක් නෙමෙයි ඒක. පුටුවේ වාඩි වෙලා සියල්ල අමතක කරලා එකකට අවධානය දෙනවා. මොකක්ද ඒ අවධානය? මම මේ වෙලාවේ සිංහල පාඩම් කරන්නේ, මේ වෙලාවේ සිංහලට අදාළ දේවල් විතරයි බලන්නේ, ඒ විෂය කාරණය ගැන විතරක් හිතනවා. ආන් එහෙම දාගන්න එක අයින් වෙලා යන්නේ නැහැ. මොකද එයා මොලේ හිස් කරලා තමයි ඇතුළට දැම්මේ. අර පුරෝල තියේදි දාන්නට වැඩක් නැහැ. මේ කියන අනිත් පැත්තට එනකොට අමතකයි. මේ කියන අනිත් පැත්තට එනකොට අමතකයි. දැන් තේරුණානේ පුළුවන් නම් මේ කෝපි හිස් කරන්න. මේ කෝපේ කොහොම හරි කරලා හිස් කරන්න මේ වෙලාවේ. හිස් කරගෙන මේ කියන ටික අහන්න. ඔයාලා මේ පන්ති අවසන් වෙනකන් එහෙම හිස් කරගෙන මේ කියන ටික හරි ලස්සනට එකින් එක තැම්පත් කරගත්තොත් රට අපෝ විභාගෙට ඒ ටික පාඩම් කරන්න ඕනේ නැහැ. ඇයි විභාගෙට පාඩම් කරන්න ඕනේ නැත්තේ? එයා මේ වෙලාවෙන් පාඩම් කරලා ඉවරයි. අර ගිය සතිය පිළිවෙල කරද්දී, ගිය සතිය අපි අකාරාදී පිළිවෙල කළානේ. ඒ අකාරාදී පිළිවෙල කරද්දී කෝප්පේ නැමැති මොලේ හිස් කරගෙන නම් ඇහුවේ. මේ වෙනකොට ඒක මට කියලා දෙන්න පුළුවන් වෙන්න ඕන. ආන්ගේ තත්ත්වෙට එනවා. තර මාසයක් ගිහිල්ලා අමතක වෙන්නේ නැහැ. ඔන්න අමතක වෙනවට බෙහෙතක් කිව්වා. ඒක මතක තියාගන්න. ඊළඟ පාඩම ඉවරුනාට පස්සේ තව එකක් කියලා දෙන්න, මතකේ වර්ධනය කරගන්න විදිය. දැන් අපි යනවා 7 වෙනි ප්‍රශ්නේ 2020. සෑම පදයකම අක්ෂර වින්‍යාසයේ නිවැරදි වේදී යැති පදපේලිය තෝරන්න. සෑම පදයකම අක්ෂර වින්‍යාසයේ නිවැරදිව යෙදිලා තියෙන පදපේලිය තෝරන්න තියෙන්නේ. දැන් මේකේ වැරදි ටික හොයමුකෝ. නිවැරදි එක එතකොට අහුවෙනවනේ. දැන් මාත් එක්ක කතා කරන්න ඕනි. පොඩි කයියක් ගහමු ඉතින්. බය නැතුව කතා කරපල්ලා. එහෙම වුණාම ලස්සන්ට මේක යනවා. ලසඳ ශබ්දයේ දෘෂ්ටිපතයේ කෙලවර. මේක මොකක්ද ඔයාලට වැරද්ද පේන්නේ? මොකක්ද වැරද්ද? මුකුත්ම නැද්ද? ලසඳද ශබ්දයේද දෘෂ්ටිපතයේද කෙලවරද? හොයමු, ගවේෂණය කරන්න පුතේ. හරිනම් හරි, මේක හරි කියන අය තුස්සන්. මේ ඔක්කොම ටික හරි, ඔක්කොම ටික හරි කියලා හිතන අය. වැරදි කියලා හිතන අය, වැරදි කියලා හිතන අය. ආ වැරදි. මොකද්ද බං වැරද්ද? වැරදිලු මොකද්ද වැරද්ද? ආ එහෙම දන්නේ නැහැ වැරදි. වැරදි කියලා දන්න මොන මගුලක් වැරදි කියලා දන්නේ නැහැ. ඒක මාර කතාව. ශබ්ද කියලා ලියන්නේ මෙහෙමද? ශබ්ද කියලා ලියන්නේ ආ එහෙනම් මේක වැරදි. දයන්න වැරදි. එහෙනම් මේක වැරදි. කල්‍යාණ දර්ශනීය වනවදුල වර්තමාන. මොකද්ද වැරදි? හරි ලේසියි. නියමයකුත් එක්ක එකක් අහු වෙනවා. දර්ශනීය කියන එකේ නයන්න වැරදි. දැන් මේ නීති ඔක්කොම අද කතා කරනවා. වීරෝදාර සමුච්ඡය ස්තූපය සුල කල කියන එකේ මොකක්ද? මේවයි මොකක්ද වැරදි? ඔටෝ එන්න ඕනේ. ස්තූපය ඒක නම් ප්‍රින්ට් දෝෂ. ස්තූපය, ස්තූපය කියලා තියෙන එක ප්‍රින්ට්. මේක වැරද්ද තියෙන්නේ වීරෝධාර. වීර උදාර කියන එක තමයි වීරෝධාර වෙන්නේ. මෙතන පොඩි අවුලක් තියෙන ප්‍රින්ට් කරද්දි. උත්තරේ මේක.
අන්නේ වගේ වැරදි වචන අපිට හොයා ගන්න පුළුවන්. අද ඒව සුපිරියට කියලා දෙනවා ව්‍යාකරණ පාඩමේදී. අද අක්ෂර වින්‍යාසය වලට කවදාවත් අමතක නොවන විදිහට නිබන්ධනය ඇසුරේ අපි කතා කරන පුංචි පුංචි නියමයන් නීති ටික ලියා ගන්න ගමන්. නීති විතරක් ලියාගෙන ඒ ටික හුරු කරනවා. ඊට පස්සේ 60ක් 70ක් විතර අක්ෂර වින්‍යාසය අවුලක් නැහැ. ඇයි 40 ඒ ගණන් කිව්වේ 100ට 100ක් නැතුව? මතක තියාගන්න, සිංහල විවරණ රීතිය අක්ෂර වින්‍යාසය මාචාර්යවරයෙකුට වුණත් වරදිනවා. ඇයි වරදින්නේ? නීති අප්ඩේට් වෙනවා, කාලෙන් කාලට අප්ඩේට් වෙනවා. දැන් අර ළමයා කියලා ලියන පදේ තියෙනවනේ ළමයා, මෙහෙමත් ලියනවා, මෙහෙමත් කරලා ලියනවා. මේකෙන් හරි මොකද්ද? ඔයාලා කියන්නේ හරි මොකද්ද? එකද දෙකද? දෙක. ඔයාලා දෙක කියලා, දෙක හරි කියනවා. එහෙනම් මේක වැරදියි, මේක වැරදියි. අනේ වලිය, වලිය පොඩ්ඩක් මයික් ඕෆ් කරගෙන දාගන්නද? වලිය දාගෙන මයික් ඕෆ් කරගෙන ඉන්නේ. මේ මේ දෙකෙන් මොකද්ද මේ මේක හරිනම් මේක වැරදින්න හේතුවක් තියෙනවද? නෑනේ. මේක වරදින්න හේතුවක් කියන්නත් බෑ, මේක හරියන්න හේතුවක් කියන්නත් බෑ. දැන් මේ වර්තමානයේ, වර්තමානයේ මේකත් හරියට ලියනවා, මේකත් හරියට හරි විදිහට ලියනවා. එනිසා ඔයාලා ලියන්න ඕනේ දෙවැනි එක ලියන්න. මොකද තාම මේ නියමය පවතිනවා. හැබැයි බොහෝ අය දැන් මේක පාවිච්චි කරනවා. ඇයි මේක වැරදි කියන නියමයක් නැහැ. ආන් ඒ වගේ සංකීර්ණ දේවල් තියෙනවා. හැබැයි විභාගයට අවශ්‍ය කරන අක්ෂර වින්‍යාසයේ දැනුම ප්‍රබලව තියෙන්නේ. අර්ථය පවා කන පිට ගහන එක තියෙන්නේ. අර්ථය පවා කන පිට ගහන අකුරු තියෙනවා. හරියට අර මල මල වගේ මල. මේ මල අර්ථ දෙකක්. මේ පිපුණු මල, මේ මැරුණු මිනිය. ඒ වගේ අර්ථය කන පිට ගහන ඒවා තියෙනවා. අර නුවණ නුවණ වගේ. ආන් ඒ වගේ ඒවා හරියටම ලියන්න ඕනේ. ඒව වැරදුනොත් නෑ. දැන් මේවට නියම නෑ. තමසා එකක් මත, එකයි මං කිව්වේ 60ක් විතර ගොඩ යනවා. අද ඔයාලට නිබන්ධනයේ ඇසුරෙන් අපි කතා කරනවා. ලිය ලියා කතා කරන්න ගියොත් පැය 7ක් 8ක් යන වැඩක්. ඒ නිසා අපි ඉක්මනට මේ මේකේ ප්‍රශ්න ටික කතා කරලා ඒක කතා කරනවා. අපි යන 2019ට. 2019 අක්ෂර වින්‍යාසය මේ කෙරෙන විදිය හොඳයිද ඔයාලට? හොඳද නරකද කියලා බලන්න කියන්න. අපි මේ වගේ ප්‍රශ්න පත්‍ර ටික එකට අරගෙන සාකච්ඡා කරන එක හොඳයිද? ඔය විදිහ දාන මැසේජ් එකක් අත්තක් ගාලා. මොකද ව්‍යාකරණ පාඩමත් කතා කරනවා. හැබැයි පුතේ මේක ටිකක් දීර්ඝව යනවා වැඩේ. අර එක දවසෙන් පේපර් ඉවර කරගන්න එක නෙමෙයි. මේකෙන් ඔයාලට සම්පූර්ණම විෂය ආවරණය වෙනවා මාස 3ක් විතර යනකොට. ඊට පස්සේ ඉතින් පන්ති එන්න ඕනෙත් නෑ. ඇයි? ඌට පුළුවන් සිංහල. ඌ පළවෙනි පේපරේට 40න් 40 ගන්නවා. දෙවෙනි පේපරේට 80න් අඩුම ගානේ 78ක්වත් ගන්නවා. අපි සාහිත්‍යයත් මේ අතරේ කවර් කරනවා. සාහිත්‍ය දැන් ඔයාලට ඊළඟ සතියේට මහ වැඩක් හම්බ වෙනවා. සුපිරියට කරන්න පුතේ, දෙනේවා සුපිරියටම කරන්න. කළොත් ඔයාලට ඕ ලෙවල් විභාගෙට මාසයක් තියලා ඕ ලෙවල් ළමයිකට උගන්වන්න පුළුවන් සිංහල විෂය. ඕ ලෙවල් ළමයිකට නිබන්ධනය අතේ තියාගෙන උගන්වන්න පුළුවන්. ආන් එහෙම කෙනෙක් හදන්න. එතකොට හිතා ගන්න කොහේ ඒකක් ෂුවර්මනේ. තව ඒකට උගන්වන්නත් පුළුවන් නะ. يعني එයා සියල්ල දැනගෙනනේ. ආන් එතනට ඔයාලව ගේනවා. ඒ මේ ක්‍රමවේද ටික කටුකයි. මේක ජොලි නෑ. මේක ආතල් නෑ. මේක හරි අමාරුයි. ලෝකේ දේවල් ලබා ගන්න එක ලේසි දෙයක් නෙමෙයි. ලේසියෙන් ලබා ගන්න එකේ ජොලියක් නෑ. අමාරුවෙන් ලබා ගන්න එකේ තමයි ආස්වාදය වැඩි. ඒකේ මහා කට්ටක් තියෙන නිසා. අර ලේසියෙන් ලබා ගන්න එක එවලිටි විතරයි. සමාරුවෙන් හරි මේක ගන්න. අපි උපරිම දක්ෂයෙක් බිහි කරන්නේ ආයේ අපේ පන්තිවල ඒකක් ගන්න බැරි නම් එක්කෝ මන්ද බුද්ධික වෙන්න ඕනි. එහෙම නැත්නම් උට අකුරු ලියන්න බැරි වෙන්න ඕනි, කියන්න බැරි වෙන්න ඕනි. ඔය දෝෂ තුන නැත්තම් ඔය අර මෙන්ටල් ගතියක් තියෙන තමයි බූට් කාපු යව වෙනවා. ඔය අතර බූට් කාලේ ඉන්නේ යව ඉන්නවා. ඔය අතර මැරෙන්න හිතාගෙන ඉන්නේ යව ඉන්නවා. ඊට පස්සේ තව ඉන්නවා නිකන් බලාගත්තත් බලාගත්තේ යව ඉන්නවා. අහන් එහුන්ටත් ඕක ගොඩ දාන්න ලේසි නෑ. උන් ළඟට ගෙන්නලා උන්ගේ මොළ මොළ සුද්ධ කරන්න ඕනි ඉස්සෙල්ලා. ඒ දෝෂ තියෙනවා නම් කරන්න දෙයක්. ඒ දෝෂ නැත්තම් හිත එක්තැන් කරගෙන වැඩේ කරන්න පුළුවන් නම් ඒකාන්තෙන් ගොඩ දානවා.
ඒ ගොඩ දාන්නේ ඔයාලගේ හැකියාව මත. ඒක ගොඩ මගේ දක්ෂතාවයක් නෙමෙයි. අපි කියන මාවතේ ඔයාලා යනවා. යනකොට ඉතින් කොහොමත් ගොඩ යනවා. ඒ 아무තු දෙයක් නැහැ. විෂයන් 9 මෙහිමයි. ඉදිරියේදී මම ලස්සන කාලසටහනකුත් දෙනවා විෂයන් 9ටම. තව සති දෙකකින් විතර දෙමව්පිය රැස්වීම දාලා අම්මලා තාත්තලාත් එක්කත් කතා කරලා නේද කතා කරන්නේ තේ. එකේ කැඩ් දානවනේ බම් මැද හරියින් ඇවි. බෑ අප්පා මං ලොග් වෙලත් එක්කන් හිටියේ ඊට පස්සේ ආයෙ ඕෆ් වුණා. ඒ උඹගේ කතාව අහගෙන ඉන්නද අපි ටික වෙලාව? මයික් ඕෆ් කරගෙන ඉල්ල බා. ඕෆ් වුනේ. පියු මල් එහෙම අය නැද්ද? අනේ අම්මේ කො පියු මල්? කො මූණ ඔය පෙන්නම්. ඉන්න මූණ මූණ. තා චුට්ටකින් ඈ එහෙම වුණ නැහැලු. හරි යම් මේක 2019 බලන්න. පළවෙනි උල්ලංඝනය පරිණාමයේ පිළිරැව සංස්කරණය මොකද්ද වැරදි? උල්ලංඝනය වැරදි. දොළ මකුළුවා මේඝකූට රක්තානු මොකද්ද වැරදි? ඇල දොළ ල රණසුර සම්භාෂණ හෙළටුවා ක්ෂේම භූමි ල හෙළටුවා. මේක හරි. හරිද ඒක? ඒකෙත් පොඩි ප්‍රින්ට් දෝෂයක් තියෙන එක ගණන් ගන්න එපා. මෙතන දූ වෙන්න ඕනි. අදූරදර්ශී. බය වෙන්න එපා. මේ පාඩමේදී මතු කරලා දෙන්නම්. ඉස්සල ප්‍රශ්න ටිකටක් ගාලා කතා කරගෙන යන්කෝ. මේ ඔයාලා මේ වෙනකොට උත්තර ලියවනේ තියෙන බහුවරන් ප්‍රශ්න පත්‍ර 6ටම එහෙම ලියපු අය දුස්සන්. මේ 6ටම මේ වෙනකොට ඉරි ගහලා තියෙන අය අතුස්සන්. ඉන්න එක්කෙනෙක් ඉන්න මෙතුන් දෙනයි දෙකයි ඉමානිත් ඉන්නවා. අනිත් අය නැද්ද? යකෝ මේ සතියක් තිබුණ දවස දෙක ගාන ඉවර කරා නම් ඉවරයිනේ. එහෙනම් අද ඔයාලට පරීක්ෂා කරගන්න තියෙන්නේ කොහොමද කියලා. කවන්නෑ ඉතු අද ඉතුරු වෙන ටිකක් තියෙනවානේ. අදින් සාකච්ඡා කරලා ඉතුරු වෙන ටිකේ ඉරි ගහලා තියාගන්න. එතකොට ඔයාලා ඒ කරපු ටික හරිද? හැබැයි කොහෙවත් උත්තර බලන්න එපා. මොකද මේකේ උත්තර ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒව බලන්න යන්න එපා. තමන්ට පුළුවන් ද බලන්න. 2018 2018 බලමු. විරෝධාර මර්ධනය ප්‍රතිඵලය ප්‍රස්තාවනාව. හරිද ඒක? විරෝධාර මර්ධනයේ ප්‍රතිඵල ප්‍රස්තාවනාව. ඒකේ තියෙන ඒවා වැරදි වචන තියෙනවද? හරි කියන අය තුසන් බලන්න. හරි කියන අය හොඳයි. හරි මේක හරි. දර්ශනයේ විමර්ශනයේ ඝර්ෂණීය තීක්ෂණය ඔක්කොම ෂණ 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 ෂණ. මොකද්ද වැරදි? එනවා ශායන්නට පස්සේ මේ නයන් එන්න බෑ. නර්තනයේ නිශ්ශංක මල්ල ලංකේශ්වර වර්ධනය මොකද්ද වැරදි? ලංකේශ්වර. ශයන්න වැරදි. නින්දා ලාප කර්ණ රසායනය සංසරණය ප්‍රතිලාභ මොකද්ද වැරදි? සංසරණය. 2017ත් බලමු ටක් ගාලා. ඒ වැරදි වචන හදන්න. ඒ වැරදි වචන ලියන්න ඕනේ ඔයාලගේ පොතේ ලියන්න. දැන් මේ වෙනකොට අඩුම ගානේ දැන් වචන හම්බෙලා තියෙන්න ඕනි 3යි 6යි 9ක්. වැරදි වචන 9ක් නිවැරදි වෙලා තියෙන්න ඕනි. ලියලා තියෙන. ඕවා කොහෙ ලියන්නේ නේ? ඕවට අපිට වෙලාවක් තියෙනවා. වෙන ඕන එකක් ලියන්න දෙන එකක් හැබැයි ඕවා ලියන්න බැහැ. එහෙමද? ඊළඟ ප්‍රකාශන විලාසය අතීතාවර්ජනයේ ප්‍රතිබිම්බය පුෂ්ටිමත්. හරිද වැරදිද? ප්‍රකාශන විලාසනය අතීතාවර්ජනයේ ප්‍රතිබිම්බය පුෂ්ටිමත්. වර්ජනය කියන තැනත් නයන්න වැරදි. බිම්බය කියන තැන බලන්නත් වැරදි. සුභාශින්සනයේ කාව්‍ය ශේඛරයේ අභ්‍යවකාශයේ කළමනාකරණය මොකද්ද? සුභා සිංසනයනේ මේ සුභාශින්සනය.
සුභා ශිංසනය, කාව්‍යශේකරය අභ්‍යවකාශය කළමන ධාරානි පාත උපාධි ප්‍රධානය සැලසුම සාමා සාමර්ථය මොකක්ද වැරදි? සැල සුම ප්‍රවර්ධනය එළඟට ව්‍යවස්ථාව උත්කෘෂ්ඨාලංකාරය පාරිභෝගිකය මේක හරි. මේ වැරදි වචන හදන්න, වැරදි වචන හදන්න. 16 ස්වභාවික අධ්‍යාත්මික ප්‍රස්ථාවනාව අවස්තෝචිත, හරිද වැරදිද? අවස්තෝචිත. මේ පුතේ 2020 ඉඳන් 2015, 2015 ඉඳන් 2020 වෙනකම් ප්‍රශ්න පත්‍ර ටික එකට කතා කරගෙන යන්නේ. ආධ්‍යාත්මික කියන එකේ මේ ආයන්නක් දීර් අනවශ්‍ය දීර්ඝයක්. මෙන්න මේ වචන සෙට් එකක් අද දෙනවා. අද ඔයාලට ඒ වගේ වචන සෙට් එකකුත් දෙනවා. මේක වැරදි. ව්‍යංග්‍යාර්ථය විද්‍යමාන නීත්‍යානුකූල කොට්ඨාසය. දැන් විද්‍යාමාන කියලා එකක් නැහැ, විද්‍යමාන. නීත්‍යානුකූල නීයන්නක් නැහැ, නිත්‍යානුකූල. නිත්‍යානුකූලත් නැහැ, නිත්‍යානුකූල. බලන්න කොයිතරම් අපි සැලකිලිමත් වෙන්න ඕනිද කියලා. ඊළඟට නිශ්ශබ්ද ප්‍රේමෝතාන්තේ දංශ දන්ත ශල්‍යාගාරය අත්‍යවශ්‍ය මේක හරි. එහෙනම් අනිත් එක වර්ධින්න ඕනිනේ. මොකද්ද? නෂ්ටික කියන්න වැරදි. හදාගන්න එකේ වචන 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඒ 4 හදන්න. හදනව නේද? ලියපල්ලකෝ බලන්න. අයෝද්‍යම කොමේ? නිකම් කොමුණ පල්ලෙයා දාගෙන කලකිරිල වගේ ඉන්නේ. නෑ පේන හැටිනේ. මලානික නෙවෙයි හිටන්, ඒ පොඩ්ඩක් ගැම්මෙන් හිටහන්කෝ. දෙදස් පහළව මධ්‍යස්ථානයේ තාක්ෂණය අලුත් වැඩියාව පළපුරුද්ද. අලුත් වැඩියාව කියන එක ලියන්න කොහොමත් වැරදි කියලා ඔයාලා දන්නවා. ඊළඟට කළමනාකරණයේ විශ්වසනීය වාච්‍යාර්ථය ජනශූන්‍ය, ශූන්‍ය කියන තැන නයන්න වැරදි. ශ්‍රේෂ්ඨ පරිණාමය අපරිණාමය කියන නයන්න වැරදි. එහෙනම් උත්තරේ අභිමත, මේක අභිමත සම්පස්ත පෙළපාලි ලයන්විත. ඔන්න දැන් වැඩේට බහින්න යන්නේ. කොහෙද වැඩේට බහින්න යන්නේ? කුඹුරට බහින්නද? ගන්න ව්‍යාකරණ පොත. දැන් ඔන්න ඕකට අදාළ පාඩම තමයි මේ කතා කරන්න යන්නේ. ඕකට අදාළ පාඩම මං වේගෙන් කියාගෙන යනවා. අවශ්‍ය ඒ කියන්නේ පොඩි කාලේ ඉගෙන ගත්ත කාරණා ටික කෙටියෙන් මතක් කරගෙන අද ඉගෙන ගන්න ඕනි, දැඩි අවධානය යොමු කරන්න ඕනි කාරණා ටික අපි ප්‍රබලව කතා කරනවා. ඔන්න අක්ෂර වින්‍යාසයෙන් අනිවාර්යයෙන්ම පුතේ ප්‍රශ්න දැන් එකයිනේ අපිට හම්බුනේ. තාම සමහර අවුරුදු වල ප්‍රශ්න දෙකක් විතර එනවා, ප්‍රශ්න දෙකක් විතර එනවා බහුවර්ණ පේපරේ. ඊළඟට අනිත් පේපරේ ව්‍යාකරණ පේපරේ එකක් එනවා. එතකොට මේකට ලකුණු දෙකක් හම්බ වෙනවා, මේකට ලකුණු දෙකක් හම්බ වෙනවා. මේ පාඩම ඉගෙන ගත්තාම ලකුණු කීයක්ද ගන්න පුළුවන් උපරිම? කීයක්ද ගන්න පුළුවන් කියන්න බලන්න. උපරිම ගන්න පුළුවන් ලකුණු 4යි. ටිකේ වැඩක් නැහැ නේ. 4ට මහන්සි නැහෙන තරම්. ඉස්සල් එකකට නැහුණා පැය දෙකක් විතර නේ ගිය දතිය. ලකුණු 5යි මේ දවස් දෙකටම. පොඩ්ඩ පොඩ්ඩ එකතු කරමු. එක කියලා අතාරින්න එපා, ලකුණු දෙකයි කියලා අතාරින්න එපා. ටික ටික ගමු. හැබැයි මෙන්න මේක හදාගද්දි ලකුණු දෙකක් විතරක් නෙමෙයි වැඩි වෙයි, 4ක් විතරක් නෙමෙයි. ඔයාලට බෝනස් හම්බ වෙනවා කියලා දන්නවද? බෝනස් මොනවද ඒ බෝනස්? කොහෙද බෝනස් දෙන්න? මුන් කැමරා ඔෆ් කරගත්තනේ. ඔෆ් කරගන්නද? බෝනස් හම්බ වෙන්නේ නැහැ නිසා. ඔන් කරගත්තොත් හම්බ වෙනවා. බෝනස් එක තමයි රචනාවට ලකුණු වැඩි වෙනවා, විචාරයට ලකුණු වැඩි වෙනවා, ප්‍රායෝගික ලේඛනයට ලකුණු වැඩි.
කොහොමද වැඩි වෙන්නේ කියලා කියන්න. ඔය තුනේම අකුරු වැරදි නම්, ලියන අකුරු වැරදි නම් අඩුම ගානේ ලකුණු එකක් දෙකක් තුනක් කැපිලා යනවා. ඉතින් අපරාධයක් නේ. එතන ලකුණු පහක් විතර කැපුණොත් ඔක්කොම විචාර තුනක් තියෙනවා. විචාර තුනේ අකුරු වැරදිලා තිබුණොත් අඩුම ගානේ එකකින් ලකුණු දෙක ගානේ ගියත් ලකුණු 6යි. රචනාවේ ලකුණු දෙකක් විතර ගියොම ලකුණු 8යි. ප්‍රායෝගික ලේඛනයේටත් 15න් දෙකක් විතර අකුරු වලට කැපුණොත් ලකුණු 10යි. ආන් දැන් තේරෙනවද? අක්ෂර වින්‍යාසයේ දැනගත් නැති වුණාම ලකුණු 10ක් නොදෙනී වෙන පැත්තකින් ගිහිල්ලා. අනේ මේ හතරවෙනි හම්බෙන්නේ ඕකට මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔන්න මගුල අතහැරලා දාලා ලකුණු වැඩිපුර හම්බෙන එකක් කතා කරමු. එහෙම හිතෙනවනේ. කමක් නැහැ හිතන එක. හැබැයි ඒක අතහැරපු ගමන් තව 10ක් එහා පැත්තෙන් අතහැරිලා. ඒතර ලකුණු 14යි. සිංහල පේපරේ ලකුණු 14ක් විතර අයින් වෙලා ගිහිල්ලා. කැමතිද එහෙම අයින් කරගන්න? මං හිතන්නේ ඒ තරම් ගොන් ගස් ඉන්නවා කියලා. සමහර විට ඇති ඈ කණු කණුවෙන් ලියලා ගෙනහල පුටුවේ වාඩු කරපු වෙව්වොත් ඇති. හරි. සිංහල භාෂාවේ මුරුදක නයන්න මුලට යදෙන අවස්ථා එකයිනේ තියෙන්නේ. ඒක දන්නව මොකක්ද ඒ අවස්ථාව? අවස්ථාව මොකද්ද? නය කියන අවස්ථාව විතරයි. ඒක හරි ලේසියෙන් දන්නවා. පුතේ ගන්න අංගලගේ ප්‍රශ්න පත්‍ර ලියන පුතේ මාතෘකාව දාගන්න. අක්ෂර වින්‍යාසය කියන දාගන්න. නීති ටික විතරක් උදාහරණ නැතුව අපි මේ කතා කරගෙන යන ගමන් ලියනවා. ඒතර ඔයාලට නිකන් ෂෝට් නෝට් එකක් වගේ බැලුව ගමන් තේරෙන්න. ලස්සන ෂෝට් නෝට් එකක් වදින්නේ. ඒ නිසා කරුණාකරලා මේ කියන ඒවා අනිවාර්යෙන් නෝට් කරගන්න. අනිවාර්යෙන් නෝට් කරගන්න. පිස්සු නම් කෙලින්න එපා. ලියන්න කියන ඒවා ලියපල්ලා. මාතෘකාව ලියාගත්තනේ. පළවෙනි රීතිය තමයි නකාරය මුරුදද නයන්න මුලට යෙදෙන්නේ ණය කියන වචනේ පමණයි කියලා දාගන්න. ණය යන වචනේ පමණයි. ඒක එහෙම ලියලා තියාගන්න. ඊළඟට පුතේ වචනයක අවසානයේ මුරුදද නයන්න හල් වෙලා යෙදෙන්නේ නැහැ. ඔන්න මුරුදද නයන්නක් වචනයක අවසානයේ යෙදෙනවද? වචනයක අවසානයේ යෙදෙන්නේ නැහැ. වචනයක අවසානයේ කියන්නේ වචනයක කෙළවර හල් වෙලා යෙදෙනවා නම්, හල් වෙලා යෙදෙනවා නම් යෙදෙන්නේ මොකක් කොහොමද? දන්තජ. හල් වෙලා යෙදෙනවා නම් යෙදෙන්නේ මෙන්න මේ දන්තජ නයන්. උදාහරණයට දැන් තොරණ ලියන්නේ මෙහෙමනේ. තොරණ. තොරන් කියලා ලියන්නේ කොහොමද? තොරන් කියලා. අන්න බලන්න. තෝ රන්. ඇයි එතන දන්තජ උනේ? තොරන් කියද්දි දන්තදයි, තොරණ කියද්දි මුරුද්දජයි. හේතුව? හේතුව කියවන් ගොබන්. මේ අම්මේ මුන්ට හෙන ගිහිල්ලා ගිහිල්ලාද? මොකද්ද හේතුව? දන්නවා තමයි. අනේ ඔය දන්න එකක් අහන්න එපා අප්පා. දන්න නැති එකක් අහන්නකො. දන්න එකක් කියපන් හුරු වෙන්න. ඇයි ආකාශ මේක තොරන් මෙහෙම ලියලා තොරන් මෙහෙම ලිව්වේ? බල්ත් තියෙන හින්දාද? ආ බල්ත් තියෙන හින්දා. නැත්තම් චිත්‍ර තියෙන හින්දාද? කෝ ඉස් සොහොන් තුටි ගන්න ඉන්නේ. මලගේ වචන වලට අසල් ලියනවද? ඩේට විතරක් නේ වචනයක් කතා කරනවත් කැපෙනවත් දන්නේ නැහැ. කතා කරන්නේ ලේසියි. ඒ තමයි පුතේ වචනයක අවසානයේ නයන්නක් හල් වෙලා යදෙනවා නම් හල් වෙලා යදෙනවා කියන්නේ මොකද්ද? ඊට පස්සේ හල්. ඒ මොකද්ද બોලේ? හල් හල් කරනවා කියන්නේ මේ තියෙන මේ මෙන්න මේ වගේ ලකුණක් දානවා හල් ලකුණ. ආන් එහෙම දැමන් හල් වෙලා ඒ අකුර. ඒක සුද්ධ ව්‍යංජන අකුරක්. එහෙම යෙදුනොත් වචනයේ අවසානයේ දෙන්නේ දන්තජ නයන්න. පැහැදිලි නේ? අක්ෂන ඉක්මන් කන් හන්. එහෙනම් ඒක මෙහෙම ලියා ගන්න පුතේ. වචනයේ අවසානයේ හල් වී යෙදෙන්නේ දන්තජ අල් නයන්න පමණි. දන්තජ අල් නයන්න පමණි.
අල්වී යෙදෙන්නේ දන්ත චාලනා යන පමණි. මොකද වෙලාද? මං අන්තිමට අහනවා නීති ටික. දැන් නීති දෙකක් කිව්වා. එකෙන් එක අහනවා. එතකොට නීති ටික ලස්සනට පිළිවෙලට කියාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. පළවෙනි නීතිය මුරුද්දගෙන යන්න මුලට යෙදෙන්නේ එක තැනක විතරයි. දෙවැනි එක වචනයක අවසානයේ හල් වෙලා යෙදෙනවා නම් නයන්න. ඒක මොන නයන්න වෙන්න ඕනිද? දන්තජ න වෙන්න ඕනි. මොන නද? දන්තජ න. හල් නයන්න වෙන්න ඕනි. දන්තජ මුරුද්දජ වෙන්න බෑ. ඊළඟට පුතේ. ඔන්න ඊළඟට වැඩේ. ඊළඟ නීතිය තමයි රයන්නට පස්සේ රයන්න, ඊළඟට අල් රයන්න, ඊළඟට රකාරාංශය, ඊළඟට රේපය, ඊළඟට ඉරුකාරය. ඉරු දෙකක් තියෙනවනේ. ඉරු දෙකක් තියෙනවනේ. ඒ ටික මෙන්න මේ ඔක්කොටම පස්සේ මේ අකුරු සියල්ලටම පස්සේ යෙදෙන න මුරුදජ වෙන්න ඕනි. රයන්නට පස්සේ අල් රයන්නට පස්සේ රකාරාංශයට පස්සේ රේපයට පස්සේ පස්සේ ඉරුකාරයට පස්සේ මේ ඔක්කොටම පස්සේ යෙදෙන නයන්න මොකක් වෙන්න ඕනද? මුරුදජ වෙන්න ඕනි. මොන පදවලද කියන්න බලන්න. මොන පදවලද? පද වර්ග කීයක් තියෙනවද සිංහල භාෂාවේ? පද වර්ග කීයක් තිබුණත් අපිට මොකෝ ඔය තියෙන එකක් තිබිච්චාවේ නේද? ඒකට කවන්නේ කීපාල බලන්න පද වර්ග කීයක් තියෙනවද කියලා. ගණන් කරනව එන්නේ නැහැ නේ. කොහොම පද වර්ග 3යි තියෙන්නේ. නාම පදයි, ක්‍රියා පදයි, අව්‍ය පදයි විතරයි. ඕනම භාෂාවක ඔච්චරයි පද. තව ඉතින් ඔබට හදන පද තියෙනවා. ඒව එකතු කරන්නේ නැහැ. ඒවත් එකද ගණන් කළේ. මම අරූට පදයක් ඇදුවා, අරූටත් ඇදුවා, අරකිටත් ඇදුවා. ඒ පද ටිකත් එක්ක නාම පදයි, ක්‍රියා පදයි ගත්තාම මෙච්චරක් කළා. ඒව නෙමෙයි ඇහුවේ. ඒ පද නෙමෙයි හදපුවා නෙමෙයි. එක එකට මේ භාෂාවේ තියෙන පද ටික. ඒ තමයි නාම පද, ක්‍රියා පද, අව්‍ය පද. ආන් එතනින් පුතේ නාම පදවල පමණයි මේක. මොන පදද? නාම. නාම පදවල රයන්නට පස්සේ, අල් රයන්නට පස්සේ, රේපේට පස්සේ, ඉරුකාරයට පස්සේ එදෙනුයි නයන්න මොකද්ද? දන්තජද මුරුදජද? මොකක් එදුනම් අපිට පාන්ය බල ඉන්නේ එහෙමයි බා. විශේෂණ පද කියලා කියන්නේ නාම පද වලින් හදා ගන්න එක. ක්‍රියාපදවල කොහමද? ක්‍රියාපදවල රයන්නට පස්සේ නයන්න මොකක් වෙන්න ඕනිද? දන්තජ දන්තජ වෙන්න ඕනි. ඔන්න ක්‍රියාපදවල දන්තජයි, නාමපදවල මුරුදජයි. එහෙනම් මේක නීති, මේ නීති කීපයක් එකට දුන්නේ. ලියාගෙන පුතේ ලස්සන්ට තුන්වෙනි නීතිය විදිහට මොකද්ද? රයන්න, අල් රයන්න, රේපය, ප්‍රකාරාංශය, ඉරුකාරය, ඉරුකාරය යන අකුරු වලට පෙර නෙමෙයි පසුව. පසුව පසුව නාමපදවල නාමපදවල මුරුදජනකාරයේදී මුරුදජනකාරය යෙදේ. මුරුදජනකාරයේදී ලස්සන්ට ලියපල්ලා. නැත්තම් අන්තිම නෝට් එක හොයාගන්න ජීන්න වෙනව වෙන කවුරු හරි. නෝට් එකේ අකුරු හොයාගන්න. හරි නේද? ඔන්න දැන් අය රයන්නට පස්සේ නයන්න යෙදෙනවා කියනට උදාහරණ නිබන්ධයේ තියෙන අධිකරණයේ අසාධාරණයේ උපකරණයේ බලන්න. මේ රයන්නට පස්සේ නයන්න, පරිණාමයේ අසාධාරණයේ පුරාණ දරුණු නයන්නට පස්සේ රයන්. ඊළඟට හල් රයන්න පස්සේ කර්ණ, අසම්පූර්ණ, වර්ණ, සංකීර්ණ. ඊළඟ සකාරාංශයට පස්සේ ආමන්ත්‍රණය, ප්‍රණාමය, ශ්‍රේණිය, මුද්‍රණය. ඉරුකාරයට පස්සේ රින, තෘණ. හැබැයි ක්‍රියා මේ හල් වෙලා යෙදෙනකොට
රයන්නට පස්සේ නයන්න එන්න ඕනි කිව්වට, හැබැයි රයන්නට පස්සේ එන අකුර අන්තිම අකුර නම් වචනේ කල් වෙලා හදන අන්තිම අකුර නම්. ඇයි මේ සෝරන්, මසුරන්, පුරන්, රන්, මිනිරන්, බඹරුන් එතන ඇයි දන්තද යන්න දැම්මේ? ඇයි එතන එහෙම දැම්මේ? දැන් මුල් නීතියට යන්න කියන බලන්න. දිනෙත් තොහිනි, පිරුමාල්, දිලෝෂ, සෙනුක්, පාතිමා කියන්න බලන්න. ඇයියේ අගට ඒ දෙනවනං හල් වෙලා, අගට හල් වෙලා එදෙනනම් ඒක මොන යන්න වෙන්න ඕනිද? දන්තජ හල් නයන්න වෙන්න ඕනි. ආයේ ඒකට ඉස්සල අරා යන්න තිබුණාද? ඒකට ඉස්සල මේවා අදාළ නෑ. අර නීතිය බලවත්, නීතිවලත් තියෙනවනේ බලවත් ඒවා හා බලවත් නැති ඒවා. අරක බලවත්, ඒ නිසා අරා යන්න තිබුණා කියලා සතේකට ගණන් ගන්නෑ. ඒ නිසා එතන යෙදෙන්නේ හල් නයන. ඒකත් ලියා ගන්න. ලියාගත්තද ක්‍රියාපදවල? දැන් නාම පදවල ලියාගත්තනේ. ක්‍රියාපදවල රයන්නට පසුව යෙදෙන නයන්න දන්තජ විය යුතුයි. එහෙම ලිව්ව නේද? ක්‍රියාපදවල රයන්නට පසු වෙන නයන්න දන්තජ වේතුයි. කරන කරනවා අන්නේ වගේ ඒවා. ඊළඟට රයන්නට පසු යෙදෙන න, ඊළඟට රයන්නට පසු යෙදෙන න වචනයක අවසානයේ හල් නයන්න නම්, වචනයක අවසානයේ යෙදෙන, වචනයක අවසානයේ යෙදෙන අල් නයන්න නම් හාමුදුරුවන් කියන්න රයන්නට පසුව යෙදෙන න වචනයක අවසානයේ යෙදෙන, වචනයක අවසානයේ යෙදෙන හල් නයන්නක් නම්, නම් හල් නයන්න නම් එය දන්තජ විය යුතුය. එය දන්තජ විය යුතුය කියලා මේක ඔන්න ලියාගන්න. ඒ තමයි තොරන්, මසුරන්, මිනිරන්, බඹරුන්, පුරන්, රන්. දැන් නීති කීපයක් ඉගෙන ගත්තා. නීති කීපයක් ඉගෙන ගත්තා. අදත් මේක විතරක් දන්නේ කරන්න වෙන්නේ. ඊළඟට පුතේ ලේසිම එකක් තියෙන්නේ. අත දදන කියන ඒවා දන්නවනේ. තාත දදන කියන මෙනේ අකුරු වලට මුලින් යෙදෙන්නේ දන්ත ජනයන. ලේසි. තා ත ද ද න මෙන්න මේ අකුරු ටික කොහෙන්ද උපදින්නේ කියන්නේ ඉස්සල්ලා. තත දදන කොහෙන්ද උපදින්නේ? උච්චාරණය කරන්න. තාත ද ද න. දිව කොහෙද වදින්නේ කියලා කියන්නේ? තාත දාදන. තාත දාදන. දිව කොහෙද ස්පර්ශ වෙන්නේ? කොහෙවත් ස්පර්ශ වෙන්නේ නැද්ද? බලන්න දිව තියෙනවද කියලා ඉස්සල්ලා. දිව තියෙද බලන්න. අල්ලලා බලන්න දිව අහු වෙනවද? ඔක පණ තියෙනවද දන්නේත් නැහැ. නල ඉන්නානේ. කොහෙද වදින්නේ? මුදුනේද? තල්ලේද? දත්වලද? තොල්වලද? නැතම් බහන් දිමේ වදිනවද කියලා? දත්වල. ආන් හරි, දත්වල වදින්නේ. ඒ නිසා මේ අකුරු වලට මොකද්ද කියන්නේ? දන්තජ. දිව දත්වල වැදිලා දත්වල ස්පර්ශලා උපදිනවා නම් ඒවා දන්තජ කියනවා. උපදින තැන් ටික දන්නනේ අපි අක්ෂර මාලාවට කියන්නේ. ඒ ටික සුපිරියට කියලා දෙනවා මතක හිටින්නම කවදාවත් අමතක නොවන ක්‍රම වලට. මෙන්න මේ තත දදන කියන අකුරු වලට මුලින් නයන්නක් කොතන හරි යෙදෙනවා නම් ඒක මොකක් වෙන්න ඕනිද? ඒක මොකක් වෙන්න ඕනිද? මොකක් වුණත් අපිට මොකෝනේ? ඒකට කමන්නේ නයන්න වෙන්න ඕනි කියලා ලියා ගන්නකො. නයන්න ගොඩක් කලකට ඒක හල් වෙලා හෙදෙන්නේ නෑ. තාත දාද න නයන්නට පස්සේ මේකත් දන්තජ තමයි. ලියා ගන්න. තත දදන යන අකුරු වලට මුලින් යෙදෙන න දන්තජ විය යුතුයි. තත දදන යන අකුරු වලට මුලින් යෙදෙන න දන්තජ විය යුතුයි. මතක තියා ගන්නත් පුළුවන් නෑ. මහ දඟලන්න දෙයක් නෑනේ. හැබැයි පුතේ මේ නීතිය ඉංග්‍රීසි වචන වලට අදාළද? අදාළ නැහැ. සත්තාවේකට අදාළ නැහැ. ආනස් කුරානේ, නියුරෝනේ, වර්නන් ඉරානේ, ලර්නස් ඉංග්‍රීසි වචන සිංහලෙන් ලියද්දි ඔය එක මගුලක්වත් නැහැ. ඕන විදිහකට ලියන්න පුළුවන්. ඒ වචන වලට අදාළ නැහැ. සිංහලම වචන වලට තමයි මේක අදාළ.
එහෙනම් ඔන්න තත දදන කියන කේස් එකක් ඉවරයි. දැන් ඊළඟට මුරුද්දජ ශකාරියට මුරුද්දජ ශයන්න තියෙනවනේ. මේ ශයන්න මේකට පස්සේ එන ණයන්න මොකක් වෙන්න ඕනිද? මොකක් වෙන්න ඕනිද ආකාශ්? පුතා කිරි බොනවද? තාම සූපෙන්ද කිරි බොන්නේ? මුරුද්දජ වෙන්න ඕනි. මේ ශයන්න පසු වෙන ණයන්න මහප්‍රාණ ණයන්න වෙන්න ඕනි. එහෙමද? දන්තයි. මහප්‍රාණ ණයන්නකුත් තියනවද? මේකට එන්න මොකක්ද දෙන්න ඕනි? දන්තජ ණය. මේ සයන්නට පසු වෙන එක ඒකත් ඇවිල්ලා පුතේ දන්තජ ණය. එහෙනම් ලියා ගන්න. මුරුද්දජ සයන්නට පසුව මුරුද්දජ ණයද, තාලුජ සයන්නට පසුව දන්තජ ණයද, දන්තජ සයන්නට පසුව දන්තද ණයද? දැන් මේවට ඇයි මේ තාලුජස එකත් බලමු. පොඩි කාලේ දැනුමක් තියෙනවද කියලා පොඩ්ඩක් බලමු. බුල කාලේ හිටියොත් තේරෙන්නේ නැහැ. මේ සයන්නට තාලුජ සයන්න කියන්නේ ඇයි? මේ සයන්නට තාලුජ සයන්න කියන්නේ තාලුජ නේ, මුරුද්ද සෝරි, මුරුද්ද සයන්. තාලුජ මේක ඈ තල්ලින උපදින නිසා මම මේ මේක උඩේ කහන්නේ, මුරුද්දජේ කහන්නේ. මේක තමයි තාලුජ. මේ මුරුද්දජේක කියන්න කිසල ඒක ක්‍රියාවලිය කියන්නේ. ක්‍රියාවලිය කොහොමද වෙන්නේ? මුරුද්දජස ඇයි එහෙම කිව්වේ? මුදුනෙන් උපදින නිසා. මුදුනෙන් උපදින්නේ කොහොමද? ඔළුවෙන් උපදිනවද? ඒ කියන්නේ මෙහි හරියෙන් එනවද එළියට? උඩු තල්ල හරි ආන් හරි. උඩු තල්ලේ මොකද්ද ගිහිල්ලා වදින්නේ? දත් දිව. ටික දිවේ තුඩ, දිවේ තුඩ, දිවේ තුඩක් තියෙන ඇදලා බලහන් තියෙනවද කියලා උලක් වගේ ගෙවිලක් දන්නෙත් නැහැ. ඕන් ඔක ගිහිල්ලා උඩ වදින, උඩ මුදුනේ වදිනවා. ආන් ඒ මුදුනේ වැදිලා උපදින නිසා මේවට කියන මොන අකුරු කියලාද? මුරුදජ. තාලුජස ඒක කොහෙද වදින්නේ? දිවේ මුල තියෙනවානේ. අත දාලා ඇදලා බලන්න එළියට පොඩ්ඩක්, මුල කොහෙද තියෙන කියලා. ආන් ඒ දිවේ මුල තල්ලේ වදිනවා. ඒ කියන්නේ මේ හරිය මෙන්න මේ හරිය වගේ වදිනවා. ඒ කියන්නේ එළියෙන් ඇවිල්ලා මෙහෙම, එළියෙන් ඇවිල්ලා මෙහෙ නෙමෙයි, ඇතුලෙන් ඇතුලෙන් පෙන්නන්න බෑනේ. ඒ ඇතුලේ වදිනවා. ආන් ඒ නිසා තාලුජ කියලා කියනවා. දන්තජ කියන්නේ මෙතන දන්තජස කියන්නේ දත්වල වැදිලා දිවේ තුඩ දත්වල ස්පර්ශ වෙලා උපදින නිසා. එහෙනම් මතක තියාගන්න, මුරුදජ සයන්නට පසු වේන නයන්න මුරුදජයි, තාලුජ සයන්නට පසු වේදන නයන්න දන්තජයි. ඊළඟට දන්තජ සයන්නට පසු වේන නයන්න දන්තජයි. මේ උදාහරණ මේක තියෙන ඇති වෙනකම් ඈ. තෘෂ්ණාව, තෘෂ්ණාව ඊළඟට දූෂණ, පාෂාණ, භික්ෂුණී ඊළඟ සයනට පසු වෙන නයන දන්ත, දේශන, ප්‍රශ්න, විමර්ශන, දර්ශන, අස්සන, අස්න, වස්සාන, ලස්සන. බලන්න කොතර කොයිතරම් ලේසිද කියලා. හැබැයි ඔන්න දැන් මේක බලමු කොහොමද කට්ටියට මීටර වෙනවද කියලා. ඒත් මෙතන සයනට පසු තියෙන්නේ මුරුද්දද නයන්නනේ. මෙතන සයනට පසු තියෙන්නේ මුරුද්දද නයන්නනේ. ඇයි ඒ? ශ්‍රේණිය කියන තැන ශ්‍රේණිය කොහොමද? මෙහෙමනේ ශ්‍රේ නිය. ඇයි ශ්‍රේණිය කියන තැන මේක මුරුද්දජ වුනේ? බලමු කවුද පිට. ආන් හරි. මොකක් තියෙන නිසාද? මෙන්න මේ රකාරාංශය තියෙන නිසා. රකාරාංශයට පසු එන්න ඕනි නයන්න මොකක්ද? මුරුද්දජයි. එහෙනම් මේකේ අන්තිමට තියෙන්නේ ශයන්නද රකාරාංශද? ඔන්න ශය ශ්‍රය හැදෙන හැටි බලන්න. ශ්‍රේණිය අල් ශයන්නයි, අල් රයන්නයි, ඒ යන්නයි. ශ්‍රේ ඒ යන්නයි. එතකොට ශයන්නද නොවන්නට ළඟ රයන්නද? රයන්න. එහෙනම් රයන්නට පස්සේ නේද මේක දාලා තියෙන්නේ? ශයන්නට පස්සේ නෙමෙයි නේද? දැන් තේරුණාද? දැන් මිශ්‍රණේශර
එහෙනම් මේ දාලා තියෙන ශයන්නට පස්සේ එකක් නෙමෙයි. මෙන්න මේ රකාරාංශයට පස්සේ එන ණයන්න. ඒකයි එතන මුර්ධජ වෙලා තියෙන්නේ. දැන් පැටලෙයිද ඒක? ඒක තේරිච්ච ඇත උසන්. මොකද උත්තර පැටලව ගන්නවා සමහර අය. ඇයි ශයන්නට පස්සේ එන්න ඕනි මේ? ඉගෙනගෙන තියෙන්නේ දන්තජ කියලානේ. එහෙනම් ශ්‍රේණිය, මිශ්‍රණය, ඒ වගේ තැන්වල මුර්ධජ දාන්න ඕනි. මරු ඈ නියමයි. සෙට් එක මරු. පිස්සු වගේ හිටියට ඉතින් හොඳයි වැඩ. යම් මඤ්ඤං ගතිය තියෙනවානේ ඒ වුණාට. ඊළඟට ඔන්න තවත් ලේසි එකක් එනවා. ආ ත ද ඩ න මේ ටික කොහෙන්ද උපදින්නේ? කොහෙන්ද උපදින්නේ? උගුරේ උච්චාරණය කරන් දිව තුර උගුර ඇතර දිව නැවිල යනවා දැස්සටවා. දිවේ තුඩයි තල්ල මැද හරින් ඔය. ඕ ඒ කියන්නේ තල්ල තියෙනවා. ඉන්න මං ඔයාලට එකක් පෙන්වන්න පොඩ්ඩක්. උපදින තැන් ටික නිබන්ධනේ තියෙන බැලුවත් දන්නේ නැහැ. ලස්සනට ඔයාලගේ මූණ දාලා තියෙනවා. මූණ දාලා දාලා උගන්නලා තියෙන්නේ. ආන් එනවා මේ තියෙන්නේ. ඕන් තියෙනවා. මේ කවුද ඉන්නේ? සිරිපාලගේ මූණ මේ. සිරිපාලගේ ඔලු කට්ට. ඔන්න බලා ගන්න තැන් ටික. මේක පේනවද පුතේ හැමෝටම? පේනවද? මේ තමයි උල් දත් දෙකක්. මේ දත් දෙක, මේ තොල්. මේ තමයි උගුර. මේ තමයි තල්ල. මෙන්න මෙතන තල්ල. තල්ලි මුදුන මෙතන. මෙතන කලින් ටියුට්ටල දුන්නානේ. කලින් ටියුට්ටල ඔව්ව කලින් එමෙත් තිබුණා. දැන් බලන්නකෝ. මෙන්න මෙතන තල්ලේ දිවේ මුල කියන්නේ මේක නෙමේ. දිවේ මුල මේ දිවේ අග. මෙන්න මේ දිවේ මුල තල්ලේ වදිනවා නම් තාලුජය. මේ දිවේ මුල ඇවිල්ලා මෙන්න මෙතන උඩ වදිනවා නම් මුර්ධජ. මේ දිවේ තුඩ තියෙනවානේ. ඒක නැවිලා ගිහිල්ලා උඩ වදිනේ. ට බලන්න වදින තැන දිවේ තුඩ කොහෙද වදින්නේ? ට කියදි ට. දිව හරි ලස්සනට නැවෙන. ඒක නවන්නේ ඇඟිලි වලින් එහෙම නවන්න යන්න එපා. ලස්සනට නැවෙන හරි අමුතු වැඩේ කරමේ. ට ට ට. ඔයාලා හිතුවද දිව එච්චර නැවෙනවා කියලා? ට ට ඩන. එතකොට මේ මුර්ධජ නයන්නයි, මේ මුර්ධජ නයන්නයි, මේ නයන්නයි ශබ්ද දෙකක් තියෙන කියලා පැහැදිලිද? මේ නයන්න කොහෙන්ද උච්චාරණය කරන්නේ? මුදුනේ න න. මේ නයන්න න. මේ නයන්න උච්චාරණය කරද්දි දිවේ තුඩ නය දතේ වදින්න ඕනි. නයාගේ නෙමෙයි දතේ. මේ නයන්න උච්චාරණය කරද්දි දිවේ තුඩ ගිහිල්ලා මුදුනේ වදින්න ඕනි. ආයික් මුදුන හොයපල්ල ඊට පස්සේ. දැන් මේක තේරුණා නේද? ඔක තව ටිකක් පැහැදිලි වෙන්න ඔයාලගේ නිබන්ධනයේ තව ටිකක් දාලා තියෙනවා. මේන් තියෙනවා. මේ තියෙන උගුර. මේ තල්ල පෙන්නලා තියෙනවා. නිකන් අර තල්ලි අමුතු හැඩයකුත් තියෙන. පේනවනේ. මුදුන, දත්, තොල්. ඉරාසෙ මේ ඒවා ස්ථානවලින් උපදින. මේ ලස්සන නිබන්ධනය තියෙනවා. බලන්න ඕවා. හරි ආපහු යන් අපේ වැඩේට. නැත්නම් අක්ෂර වින්‍යාසෙත් ඉවර කරගන්න හම්බෙන්නේ. හරි නේද? එහෙනම් ටට ඩඩන කියන අකුරු වලට මුලින් යෙදෙන නයන්නත් මුර්ධජ වෙන්න ඕනේ. ලියාගන්න ටාට ඩඩන යන අකුරු වලට මුලින් යෙදෙන න මුර්ධජ විය යුතුයි. හරිනේ. ඒක ඉංග්‍රීසි වචන වලට බලපාන්නේ නැහැ. බලපාන්නේ නැහැ. ඊළඟට ඊළඟ එක නම් ඔයාලා දන්නවා. ගෞරවාර්ථ පදවල, ගෞරවයක් හඟවන පදවල කොහොමත් න යෙදෙනවා. මොකද ගෞරවාර්ථ පදවල මුර්ධජ න තියෙන්නේ. ඊළඟට මුර්ධජ ල යෙදෙන තැන් ටිකක් බලන්න. මුර්ධජ ල. මොකද අද ඔයාලට වැදගත්ම ටික මේ ටිකට වඩා වැදගත් ටිකක් මතු කරන්න තියෙන. ඒකයි මම මේ ටික වේගින් කතා කරගෙන යන්නේ. හෘදය, හදවත, සිත, පපුව යන අර්ථය දෙන පදවල. හෘදය, හදවත, සිත, පපුව යන අර්ථවල යෙදෙන්නේ මුර්ධජ න මුලට. මුර්ධජ න යන්න තමයි මුලට යෙදෙන්නේ. ඒ තමයි ලබැඳි, ලමෙද, ලයලම, ලෙංගතු.
ලපටි බාලන මේරු යන අර්ථය දෙන පදවල ලද ලදරිය ලපලු ලහිරු ලහබාල අපිට ඒ අර්ථයෙන් ළමයා කියන එකත් ගන්න පුළුවන් නේ බාල කියන එක ආන් ඒ අර්ථයෙන් ළමයා කියන අදහස දෙනවා කියලා සමීප ආසන්න නුදුරු යන අර්ථය ඊළඟ ලං වෙනවා ළඟ ළඟින් වෙනත් පදවල ලඳ ළමා ලැ ලැහැබලින්ද ලැව් අනේ පුතේ මේ මුරුදද නයන්න යදන සොරි මුරුදද ලයන්න මුරුදද ල යදන අවස්ථා ටික පොඩ්ඩක් මතකේ තියාගන්න උත්සාහ කරන්න ඊළඟට මෙන්න මේ වගේ පත්‍ය තියෙනවා මේ ල යන ආකාරයට යදන පදවල යෙදෙන්නේ දන්තජ න ල දන්තජ ල මේ 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 කපන්න මේ මේ දෙපැත්තේ තියෙන ල දන්තජ ල ඇඟිල්ල ඇඟිලි සියල්ල කියන එක මහල්ලා මල්ල ආන්ගේ වගේ අර අවසානට ල්ල කියලා යෙදෙන්නේ මෙහෙම ඔන්න ඔහොම යෙදෙන තැන්වල මුරුද්දද දන්තජ ල යෙදෙන දන්තජ ල පිලි කියන තැන පිලි තියෙන්නේ මුරුද්දජ අකුරනේ මුරුද්දජ ලනේ පිලි කියන්නේ ප්‍රත්‍යක් ඒක වෙනස් වෙන්නේ නැහැ පිලි ගන්නනවා පිළිතුරු පිළිබඳ හැබැයි මේ පිලි කියලා තිබුණොත් මොකද්ද වෙන්නේ මේ පිලි ඒකටත් අර්ථයක් තියෙනවා මොකද්ද කියන්න බලන්න ඒකේ අර්ථය අර මොකද මාළු කියන්නේ පිළි අර මාළු ආන් හරි පිල්ලම් මේ පිල්ලම් පිල්ලම් කියන එක පොළ යනකොට පොලි පොලි නෙමේ පොළ මෙතන පොලි හැම නෙමේ මේ මේක හදා ගන්න අර පොලි නෙමේ පොළ පොළ කියන තැන අනේ නිබන්ධනේ පුතේ ඒක හදා ගන්න පොළ කියන තැන ලයන්න මොකක් වෙන්න ඕනිද මුරුද්දජ වෙනුනේ මෙහෙම ලිවම තේරෙන්නේ නැති නිසා මම ආයක පේන ලියන්න ඔන්න අඹන් පොළ ගම් පොළ දුම්රිය පොළ දුම්රිය පොළ වෙළඳ පොළ වැඩ පොළ ගුවම් තොටු පොළ මේ පොළ මෙතනට එන මේ ටයිප් කරලා පොඩි අවුලක් ගිහිලා තියෙනවා ඒවා හදාගන්න එහෙනම් පුතේ අන්නේ ටික පොඩ්ඩක් නෝට් කරගත්තත් කමන්නේ පිලි යන තැන මුරුදද ලයේදේ පොළ යන තැන මුරුදද ලයේදේ මුරුදද ලයේදේ ඊළඟට ශාෂස අකුරු භාවිතය බලන්න ශාෂස ශයන්ෙන් පටන් ගන්න අකුරු තියෙනවා මේ ශබ්ද ශතක ශරීර ශාස්ත්‍රය ශල්‍ය චක්‍ර ශාස්ත්‍ර ශිඛර සුද්ධ අනේ පුතේ මේ වචන නම් ටිකක් මතක තියෙන්න ඕනි මේවා පටන් ගන්න ඒ කියන්නේ තාලුජස ඒකෙන් පටන් ගන්න වචන ටිකක් ඔන්න දැන් තමයි වැදගත් වයන්නට මුලින් මෙන්න මේ වයන්නට මුලින් යෙදෙන්නේ තාලුජස ඊළඟට වයන්නට විතරක් නෙමෙයි චයන්නට මුලිනුත් යෙදෙන්නේ මොකක්ද තාලුජස වයන්නට හා චයන්නට මුලින් යෙදෙන්න ඕනි මොකක්ද තාලුජ ෂ ඔන්න නීතිය ලියාගන්න ව ච අකුරු වලට මුලින් යෙදෙන්නේ තාලුජ සයන්නයි ව ච යන අකුරු වලට මුලින් යෙදෙන්නේ තාලුජ සයන්නයි අශ්වයා වෙන අශ්වයා ආශ්වාස විශ්වය විශ්වාස ආශ්චර්ය නිශ්චල පශ්චාත් පශ්චිම මරුනි ඔන්න තව එකක් ලස්සන නීතියක් ඉගෙන ගත්තා ඔව මතක තියාගන්න ඊළඟ ශාෂ අකුරු එක ළඟ යෙදෙන විට ෂ මුලින් යෙදේ. දැන් මෙන්න මේ අකුරු දෙක එක ළඟ යෙදෙන තැන් තියෙනවානේ. එතකොට පළවෙනියට යෙදෙන්න ඕනි මේ ෂයන්න. දෙවෙනියට මේ ෂයන්න. අර හොඩියේ පිළිවෙලට යෙදෙනවේ. විශේෂ, ශිෂ්ටාචාර, ශිෂ්‍ය, අවශේෂ. ඒක නම් දන්නවනේ. මේ මේ ෂයන දෙක එක ළඟ තියෙද්දි මේක මුලට එහෙම දාන්න එපා. මුරුදජ ෂ මුලට දාන්නේ නැහැ. දැන් ශිෂ්‍ය ඒ වගේ බලන්නකෝ. ඊළඟට ඊළඟට ඔන්න තව ලස්සන නීතියක් ක ඛ ඊළඟට ක ඛ ඔන්න ඔය අකුරු වලට මුලින් මෙන්න මේ අකුරු වලට මුලින් යෙදෙන්නේ මුර්ධජ ෂ මොනවද තාට ක ප මම මතක තියාගෙන ඉල්ලා මම මතක තියාගන්න උත්සාහ කරන්න ලියාගන්න එකත් තාට කප කියන අකුරු වලට මුලින් යෙදෙන්න ඕනි මොන සයන්නද මුරුදද ෂ මේ විශිෂ්ට දුෂ්ට අනිෂ්ට කනිෂ්ට ඉෂ්ට ශ්‍රේෂ්ඨ ධර්මිෂ්ට සුෂ්ක දුෂ්ට
දුෂ්කර, අපේක්ෂක, නිෂ්ක්‍රීය, පුෂ්ප, නිෂ්ඵල, වාෂ්ප, නිෂ්පාදන. තේරුණා නේද? පුතේ මෙන්න මේ අකුරු ටිකක් පොඩ්ඩක් මතක තියාගන්න. මේ විශිෂ්ට, දුෂ්ට, අනිෂ්ට කියන ඒවායි තියෙනවා. ඉෂ්ටපත්‍ය, ඉෂ්ටපත්‍ය මේ පත්‍යකුත් තියෙනවා. තව ඉෂ්ටපත්‍යක් තියෙනවා. මෙන්න මේවා වචන වලට එකතු වෙන ඒවා තියෙනවා. ඉෂ්ට කියලා පත්‍යක් තියෙනවා, ඉෂ්ට කියලා පත්‍යක් තියෙනවා. මෙන්න මේ වචන අමතක කරන්න එපා. මේවා ලියලා නැවත නැවත පේන තැනක හරි තිබ්බත් කමන්නේ. විශිෂ්ට කියලා ලියද්දි අල්පප්‍රාණට. හැබැයි කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ, ධර්මිෂ්ඨ වගේ වචනවල, ධර්මිෂ්ඨ වගේ වචනවල තියෙන පුතේ මහ ප්‍රාණට ඔන්නෝකත් වරද්දනෝ ගොඩක් අය. කනිෂ්ඨ කියන තැන, ජ්‍යෙෂ්ඨ කියන තැන, ශ්‍රේෂ්ඨ කියන තැන. එතන ශ්‍රේෂ්ඨයි කිව්වම, ජ්‍යෙෂ්ඨයි කිව්වම, කනිෂ්ඨයි කිව්වම, ධර්මිෂ්ඨයි කිව්වම එතන අගේ දෙන ටර්ම් මොකද්ද? මේක වෙන අමතර කාරණයක්. ට මෙන්න මේ ඉෂ්ට ප්‍රත්‍යයේ තියෙන මහ ප්‍රාණට. විශිෂ්ට, දුෂ්ට, අනිෂ්ට කියන තැන ආන් එතන අල්ප ප්‍රාණ ට. ඔයා යන්න කොලක් මම බලන් ඉන්නේ. එහෙනම් ඔයා ඉඳගෙන පුටුවේ. හිටපුවම් පොඩි පොඩි ඇඩ් දානවා. හොඳයි, කම්මැලිකම යන්නත් එක්කනේ. ඇඩ් එකක් එහෙම ආවෙ නැත්නම් මොකද්ද වගේ. ඔන්න දැන් තව අලුත් දැනුමක් එකතු වුණේ. මේවා අවශ්‍ය ඒවා නෝට් කරා. නීති විතරයි ඕනි. දැන් පුතේ නීති කීයක් විතර තියෙනවද දාන සූම් චැට් එකට? සයන්නට මුලින් යෙදෙන්නේ මෙන්න මේ සයන්න විතරයි. 14ක් මරුව. පුස්ත කාලයේ පස්තාර සමස්ත වස්තු වාස්තු විස්තර. තයන්නට පසුව, මෙන්න මේ තයන්නට පසුව දන්තජස යෙදෙනවා. තව තියෙන ආභාසය, ආස්වාදේ, ආස්වාදේ, විස්මය, කොට්ටාසය. දැන් පුතේ මෙන්න මේ වචනත් පොඩ්ඩක් මතක තියාගන්න. ඔය ආස්වාදේ කියලානේ ලියන්නේ. මේ ආස්වාදේ අල්සය මේක තියෙන්නේ දන්තජස. විස්මය කියන තැනත් දන්තජස. නැත්තම් ගොඩක් වෙලාවට වරද්ද ගන්නවා. විනාඩියක් දෙන්න. මම ඕපන් කරලා තියෙන්නේ පැරණි 2000. හරි, ඒක ඉතුරු ටික දැන් ඔන්න වැදගත්ම ටිකට දැන් එන්නේ. අනේ පුතේ මෙතන ඉඳන් සුපිරියට බලා ගන්න. ඕ මෙන්න මේ ටික අපි මග ඇරීගෙන ගිය ටිකක් ට බලාගන්න. මේටි ටක් ටක් ගාල කරගෙන යනවා බල්ලට. හොඳට බලාගන්න කො මේ පැත්ත. ඇරේ නිබන්ධනේ තියෙන නිබන්ධනේ බලන්න. හරි, උරන උරන මොකක්ද අර්ථ දෙක? පළවෙනි උරන කියන කිරි උරනවා, උරනවා කියන එක. මෙතන උරන කියලා කියන්නේ මුරුදු දෙන දෙච්ච ගම මොකද්ද? කේන්තිය. කන, කනට. මේ කන ඇස් නොපෙන මුරුද්ද ජනය දෙච්ච ගම මොකද්ද? ඇස් පේන. ඝන, දැඩි, ඝන සමූහය. හොඳ, දැන් අපි වචන බලා ගන්න. ඝන, මේ ඝන දාපු ගමන් අර්ථය වෙනස් වෙනවා. මේක දැඩි, මේක සමූහය. තන, පියවුරු. තන කියන්නේ පියවුරු. මේ තන දාපු ගමන් තනකොළ. තනකොළට එහෙම මේක එහෙම දාන්නේ නැහැ. ඊළඟ ධන, ධනය. ධන, ධන හිස. දරණ, දැරීමේ අර්ථය. දරණ, දඟරය. ඔය දරණ ණය දඟර ගහගෙන ඉනවා කියලා කියන්නේ. දෙන, දීම. මේ දෙන පෙට්ටිය, පෙට්ටියට. නුවණ, ඇස, නුවණ ඥානය. මේ නිබන්ධනේ තියෙන ටික 3-4 පාරක් වත් කියවන්න. ඊළඟට මරණ, මැරීම. يعني මැරි, මරණවා කියන එක ක්‍රියාවක්.
මෙතන මරණ එතන නාම පදයක් ඉදිරියට යන්නේ. වන කැලය, වන තුවාලය. පොඩි කාලෙත් දන්නවද? වෙන වෙනත් වෙන වීණාව. මෙතන වීණාව. සරණ හැසිරෙන සරණ පිහිට. කිරණ කිරණවා කිරණ රශ්මිය. හරි, මෙන්න මේක මම ලබන සතිය අහනවා පදවල. මේක අභ්‍යාසයක් විදිහට ওই ටිකෙන් මම ඔයාලට දෙනවා. මෙන්න මේ වගේ වෙන් පුතේ වෙනම ප්‍රශ්නත් අහනවා. වෙනම ප්‍රශ්නත් අහනවා. ඒවත් ඔයාලා මාක් කරගන්න. ඔන්න තව විශේෂාර්ථ ටිකක් අර මේ අර නිබන්ධනේ කතා කරපු කාරණා වලට අමතරව ටිකක් මේ කතා කරන්නේ. මේ පාලි භාෂාවෙන් ආපු මේ බට බල දාට දල කූට කුළු බිඩාල බලල් වාණිජ වෙළඳ මේවට කියන පුතේ තත් බව වෙලා ඇවිල්ලා. කර කල මර මල මතුර මතුල විසුර විසුල ඔය මුරුදජ ල යෙදෙන තැන් මුරුදජ ල. හදාර හදාල වපුර වපුල වදාර වදාල ලය මේ ටික අපි කතා කළානේ. ආ මෙන්න මේක තමයි වැදගත්. කල කාලය මේ මුරුදලන්න ආපු ගමන් කරන දේ කල ගෙඩිය වගේ කරන ලද හා කල ගෙඩිය කියනද. අලු ආලෝකයේ අලු භෂ්ම. භෂ්ම කියන්නේ අපි අලු කළාට පස්සේ භෂ්ම අවශේෂ කියලා කියන්නේ ආන්ගේ අලු. දැන් තේරෙනව නේද? දැන් හදිසියෙන් හරි ආලෝකයේ කියන තැන මෙන්න මේ අලු එහෙම ලියලා තිබුණොත් කාගේ හරි මිනි අලු හරි මොනවා හරි අලු වගේක් ඒ කියලා දෙනවා. කුස්සිය ලිබ්බොක්කේ තියෙන අලු හරි මොනවා හරි එකක්. පල ගෙඩිය පල ස්ථානය. මෙතන පල ගෙඩිය මේ පල දැම්මම ස්ථානය එහෙම නැත්නම් ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනවා කියන්නේ පතල ආකාරයේ. පතල කියන්නේ පැතිරුණු. කුල කියන්නේ කුලය. මුරුදද ල දාපු ගමන් එක කන්ද වෙනවා. ඇල කියන්නේ පැත්ත. ඇල කියන්නේ දිය පහර. මුරුදද ල දාපු ගමන් දිය පහර වෙනවා. කුළු කියන්නේ කුල්ලට. හැබැයි අනිතු යන දාපු ගමන් ඒක මුදුන වෙනවා. රළ කියන්නේ රැල්ලට. මුරුදද ල දාපු ගමන් සමූහය වෙනවා. නල කියන්නේ සුළඟට. මුරුදද ල දාපු ගමන් බටය වෙනවා. පැල කියන්නේ කුඩා නිවාසයට. මුරුදද ල දාපු ගමන් පැලැටිය වෙනවා. මල කියන්නේ මලට. මල කියන මුරුදද ල දාපු ගමන් මැරුණා කියන අදහස එනවා. දැන් තේරෙනවද වචනයක අකුරේ රූපෙන් අර්ථය වෙනස් කරන්න පුළුවන් කියලා? අකුර හැඩෙන් අර්ථ වෙනස් කරනවා. බය බය හිතෙන්නේ නැද්ද වැඩේ? විචාරයක රචනාවක එහෙම ඔය පටලවල ලියලා තිබුණොත් කුණු හරපත් ලියලා නේද? එතකොට බලන එකට මල පැනලම කපල කපල දායි ලකුණු ටික. ඒ නිසා මේවා මේ බල බලයට කියන මුරුදද දාපු ගමන් සේ බල අමුරුදද දාපු ගමන් පිලි පිල්ලම් පිලි ඇඳුම් නැත්තම් උපසර්ග පදේ. වල කැලෑව වල ආවාටය. මුළු මුල්ල මුළු සම්පූර්ණ සමූහය. දල ජලය දල දෙඩි දත් දටාව. කළු කාන් කාන්ත කළු වර්ණය. ඔන්න බලන්න අර්ථ වෙනස් වෙන විදි. ඒ හොඳට බලා ගන්න පුතේ. මෙන්න මෙතන ඉඳන්නම් කොහේ හරි ලියාගත්තත් කමන්නේ නැත්තම් බලා ගන්න. අයිහා අවු රීතිය. අයි අකුර දන්නවනේ. මේ තමයි අයි. ඊළාට මේ තමයි අව්. මෙන්න මේ අකුරු වල භාවිතේ හොඳට බලන්න. වෛද්‍ය, නෛතික, මෛත්‍රී ශෛලි, ඓතිහාසික, ඓරාවණ, ඓක්‍ය, ඓශ්චර්ය. ඔන්න ඔය විදිහට තමයි ඒ දෙන්නේ. දැන් මේව වැරදියට පාවිච්චි වෙන තැන් තියෙනවා. ඔන්න බලන්න මේ මේ පැත්තේ තියෙන හරි එක, මේ පැත්තේ තියෙන වැරදි එක. අපි වැරදියට පාවිච්චි කරන තැන් අද ඉඳන් මේව හදාගන්න. මේ ටික හරියට හදාගත්තොත් ඔන්න අක්ෂර වින්‍යාසයේ සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. ඓතිහාසික කියලා හරි එක මේ. බලන්න මේ කොඹ දෙක දාපු ගමන් වැරදි. සමහර අය මෙහෙමත් ලියනවා මේ. ඓතිහාසික. මෙහෙම ලිව්ව ගමන් වැරදි. ඓක්‍ය මේ කොඹ දෙකක් දාලා. ඓරාවණ එහෙම නැත්තම් මේ ඓ දාලා. වෛරය මේ වෛරය කියන වෛ මෙහෙමත් මේ වෛ. රය. මෛත්‍රිය ලේසිනේ ලියන්න. මෛත්‍ර මෛත්‍ර නැත මෛත්‍රී ඔහොම දාලා ලියනවා. දැන් මෙහෙම ලියපු ගමන් වැරදි පුතේ. එහෙනම් හරි වචන මොනවද මේ තියෙන්නේ? ලියා ගන්න මේ මේ වචන ලියා ගන්න. ලස්සනට ලියා ගන්න නිවැරදි වචනේ. ඓතිහාසික, ඓක්‍ය,
අයි රාවන වෛරය මෛත්‍රී අනේ මේ ටික මේ සෙට් එක ලියන්න නැවත නැවත ඔබ මතකෙ තියෙනුනේ ඒ සෙට් එකම ලියන්න අනේ තා පොඩි වෙලාවයි තියෙන ටක් ගාලා වැඩේ කරමු ටක් ගාලා ඓතිහාසික ඓක්‍ය අයිරාවන වෛරය මෛත්‍රී ඔන්න ඒවා හරියට ලියන්න ඕනි ඊළඟට අවු අකුර යොදන විදිය බලන්න මේ නෞකාව කෞතුක සෞඛ්‍ය ගෞරවය ඖෂධ ඖදා ඖදාර්ය ඖචිත්‍ය ඖරස ඒව යොදන තැන් ඊළඟට ඔන්න අපි වරද්දන තැන් ටිකක් කතා කරන්න යන්නේ පාප්‍රාණයේ දෙන තැන් නම් අවුලක් නැහැ නේ මෙන්න මේකත් පොඩ්ඩක් බලන්න මේකත් ගොඩාක් වරද්දනවා මේ වරද්දනවා කියන්නේ අර්ථය වෙනස් වෙනවා තරංග කිව්වම තරංග කිරීම තරංග මේ මේක තරක් කිරීමනේ තරංග කිරීම කියලා දාගන්න තරංග කිරීම ඊළඟට මේ සංඥකේ දාපු ගමන් තරග තරංග තරංග මෙතන තරංග කියන්නේ තරංග වලට සංග සංගයා සග ස්වර්ගය අඬ ඇඬීම අඬ අර්ධය අඬු උපකරණයකි අඬු ඌන්න කඳ ගසක ශරීරය කඳ ගත කඳ කියන්නේ ගතක තියෙන ශරීරය ගසක ශරීරය මෙතන කඳ කියන්නේ අර එල්ලගෙන යන කඳ දෙකොණින් ඊළඟට හඳ කියන්නේ චන්ද්‍රයාට හඳ කියන්නේ හෘදයට අඹ කිය නුඹ කියන්නේ ඔබ මෙතන නුඹ කියන්නේ අහස අඹ පළතුරු වර්ගයක් මෙතන අඹ කියන්නේ ඖෂධීය ශාකයක් දැන් බලන්න සංඥකේ පවා මෙන්න මේ පොඩි කෑල්ල සංඥකේ පවා අර්ථේ වෙනස් කරනවා ඊළාට ගොඩාක් වරද්දන තැන් හා විභාගෙට වැඩිපුර අහන්නේ මෙන්න මේවා වැඩිපුර අහන ටික මේ ඔන්න බලා ගන්න වැඩිපුර අපෙන් විභාගෙට මේ වගේ කොටස් අහනවා අත් මේ වැරදි නිවැරදි එක මේ වැරදි එක අත්‍යවශ්‍ය හැබැයි අපි ඒක අත්‍යවශ්‍ය කියලා කියන්නේ මේ අනවශ්‍ය දීර්ඝ ලියන්නේ නැහැ ලියාගන්න මේ හරි වචන අත්‍යවශ්‍ය අති අවශ්‍ය කියන එක තමයි අත්‍යවශ්‍ය අත්‍යවශ්‍ය නෙමෙයි නීත්‍යානුකූල නැතුව නිත්‍යානුකූල නෙමෙයි මේ නීත්‍යානුකූල නෙමෙයි නිත්‍ය මේක නියන්නත් නෙමෙයි මේක පොඩ හදා ගන්න නියන්න නිත්‍යානුකූල ප්‍රාසංගික ප්‍රාසංගික එහෙම නෙමෙයි මේ ප්‍රාසංගික නෙමෙයි මොකද ප්‍රාසංගික සෝරි ප්‍රසංගික තමයි ප්‍රාසංගික වෙන්නේ මෙතන උරුදි වීමක් තමයි ප්‍රා වෙන්නේ ඒව තද්දිත වලදී කතා කරනවා තද්දිත වලදී සාමාර්ථය මේ සාමාර්ථය කියලා එකක් නැහැ මායන්නක් නැහැ ඒක වැරදි සාමාර්ථය ආදී කියලා අපි ලියන්නේ හැබැයි ආදී කියලා එකක් නැහැ ආදී දුරය කියලා එකක් නැහැ දුරය මෙතන දීර්ඝ වෙන්න බෑ මේ කොම් මේ පාපිල්ල දීර්ඝ වෙන්න බෑ මෙතන දීර්ඝ වෙලා තියෙනවා වැරදි විද්‍යාමාන වෙන්න බෑ විද්‍යමාන ව්‍යාකූල වෙන්න බෑ කූල වෙන්න බෑ ව්‍යාකූල ඊළඟට ස්තුති වෙන්න බෑ ස්තුති ස්ථිර වෙන්න බෑ ස්ථිර බලන්න මේ ටික ඔක්කොම අපි වරද්දනේව නේද නිතර වරද්දනේව නේද ඒ ටික වරදින්න නැති ඇත උස්සන්න මගේ ඕවා එකක්වත් වරදින්නේ නැහැ මගේ සුපිරියටම හරියනවා එහෙමයි ආ මරු ඈ ඉන්න කවුද පැහැතර එහෙම ඉන්නව නම් මරු
හරි මේ ටික ලියාගත්තනේ. හරිද? ඔන්න ඊළඟට කරන දේ. මේක තමයි පුතේ අපි අනවශ්‍ය දීර්ඝ කරනවා. ඒ කියන්නේ අවශ්‍ය නැහැ මේ මේ අනවශ්‍ය දීර්ඝයක් කරලා තියෙන්නේ මේ ආ කියලා දාලා. මේ අත්‍යවශ්‍ය, නීත්‍යානුකූල, ප්‍රාසංගික, සාමාර්ථ ආදී අනවශ්‍ය දීර්ඝේවා. අර නිකන් ඉන්න බරව කහනවට ලියලා අපි ඒවා. දැන් ඔන්න ඒ අතරේ දිගේව කොට කරන්න ගිහිල්ලා ඔන්න දිගේව කොට කරලා මේ තියෙන දුර කතනේ කියන එක අපි දුර කතනේ කළා මේ. දුර කතනේ කියන එක අපි මොකක් විදිහට පාවිච්චි කරන්නේ? දුර කතනේ පාවිච්චි කරන්නේ කෝල් ගන්නනේ නේ. මේ අපි ලේසියෙන් කරන දුර කතනේ. හැබැයි ඒක දුර කතනේ. දුරස්ත, දුරස්ත. හරිනම් වචනේ ලියන්න ඕනේ මේ විදිහට. දුර කතනේ හා දුරස්ත. හදාගන්න. නිවැරදි වචන. මූල්‍ය ප්‍රතිපාදන, මුල්‍ය ප්‍රතිපාදන කියලා. මුල්‍ය ප්‍රතිපාදන කියලා ලියන්නේ මුල්‍ය. මුල්ලක් වගේ වෙන්නේ මූල්‍ය ප්‍රතිපාදන. තුෂ්ණීම් භූත, තුෂ්ණීම් භූත තමයි ලියන්න ඕනේ. ව්‍යූහය නැතුව ව්‍යූහය නෙමෙයි ව්‍යූහය. බලන්න වචන මේව හදාගන්න. ඒවනම් ලියා ගන්න කොහේ හරි. නැත්තම් මාර අපරාධයක්. ඊළඟට සන්ධි පදවල සිදුවෙන අනවශ්‍ය අක්ෂර ලෝපය. නිකන් ඉන්න බැරි නිසා අකුරු හලලක් දානවා අපේ. මේ මේක නිවැරදි එක, මේ වැරදි එක. ප්‍රත්‍යාර්ථ. ප්‍රත්‍යාර්ථ කියන එක වැරදි. ය යන්න අත්හැරලා මේ ප්‍රත්‍යාර්ථ මේ ය යන්නත් තියෙනවා. ව්‍යංග්‍යාර්ථ, ව්‍යංග්‍යාර්ථ, ව්‍යංගාර්ථ නෙමෙයි මේ. ව්‍යංගාර්ථ වැරදි, ප්‍රත්‍යාර්ථ ප්‍රත්‍යාර්ථ වැරදි. ය යන්න හැලිලා තියෙන මේ දෙකේම ය යන්න හැලිලා. එක තියෙන්න ඕනේ මේ ප්‍රත්‍ය අර්ථ, ව්‍යංග්‍ය අර්ථ. ප්‍රත්‍ය අර්ථ, ව්‍යංග්‍ය අර්ථ. ඒක තමයි මේ එකතු වෙලා හැදෙන්නේ. ප්‍රත්‍යාර්ථ, ව්‍යංග්‍යාර්ථ. එනම් ව්‍යංගාර්ථ නෙමේ ව්‍යංග්‍යාර්ථ. මෙන්න මේවා ලියා ගන්න. මේවා තියෙන්න ඕනේ හරියට. මොකද අටට වඩා හරි නේද? එහෙනම් අනවශ්‍ය අකුරු හැලීම කරන්න එපා. අනවශ්‍ය අකුරු හැලීම කරන්න එපා. මේ අය යන්න මෙතන හැලිලා තියෙන්නේ. ඒක හැලෙන්න බෑ. මේ විදිහට යදෙන්න ඕන. ඔන්න ඒ අතරේ ආයිත් මොකද කරන්නේ? මෙතන අකුරු ලොක් කිරීමනේ. ඊළඟට අලුතෙන් අකුරු ගෙනහල්ලා අපි වචන උච්චාරණය කරනවා. ඔන්න බලන්න. අවස්ථා වූචිත කියනවා. මේ අවස්ථා වූචිත වයන්නක් ගෙනහල්ලා කොහේ තියෙන වයන්නක්ද ඒක? අවස්ථා වූචිත කියලා කියන්නේ වැරදි. අවස්තෝචිත, මේ අවස්තෝචිත. ඇයි අවස්ථා උචිත කියන එක තමයි සන්ධි වෙන්නේ, මේ සන්ධිය. අවස්ථා උචිත කියන එක සොරාදේශ සන්ධියෙන් සන්ධි වෙලා හැදිලා තියෙන නිසා මේක අවස්තෝචිත. එහෙනම් පුතේ ආයිත් අක්ෂර වින්‍යාසයේදී මේක ගැන සැලකිලිමත් වෙන්න අනවශ්‍ය අකුරු ඇතුළට ගේන්න එපා. රිද්මයානුකූල යයන්නක් ගෙනාලා. රිද්මානුකූල කියන එකට රිද්මයානුකූල යයන්නක් ඇතුළට දාලා. රිද්මයානුකූල කියන එක වැරදි. එන්න ඕනේ මොකද්ද? රිද්මයානුකූල, රිද්මානුකූල. ඒවා දාගන්න. ඉරුකාර භාවිතය. මෙන්න හත්රු කියලා හොම එකක් ලියනවා. ඒක වැරදි. ලියනවා නම් මෙහෙම ලියන්න ඕනි. එහෙම නැත්තම් මෙහෙම ලියන්න ඕනි. මේ රේපේ දාලා ලියන්න ඕනේ. එහෙනම් මෙහෙම විතරක් ලිව්වොත් කතරු වැරදි. කතරු කියනවා අර යන්නත් වෙන මේ. ග්‍රහස්ත කියලා ලියන මේ. ග්‍රහස්ත කියලා වචනයක් නැහැ. ග්‍රහස්ත ඉරුකාරය මේ. ප්‍රകൃති, ප්‍රകൃති කියලා අර යන්නකුත් දාලා තියෙනවා. නැත්තම් ප්‍රകൃති කියන්නකුත් දාලා තියෙනවා. එහෙම වැරදි මේ. ප්‍රകൃති. මාතෘකා, මාර්තුකා නෙමේ මාතෘකා. මාර්තුකා කියලා දැම්මොත් වැරදි. මාතෘකා. මේවත් ලියාගන්න. ඔන්නද අලුත් වචන ගොඩක් ඉගෙන ගත්තා. අලුත් වචන ගොඩාක් ඉගෙන ගත්තා ඔයාලා. ඊළඟට බලන්න යංශය භාවිතා කරන විදිය. යංශය දන්නවනේ මේ තියෙන. වාක්‍ය, වාච්‍ය, විද්‍යුත්, කල්යාණ. මෙන්න මේ
හල් අකුරකට පස්සෙනි දැන් මේ මෙහෙම තියෙන එකක්නේ. මේ අකුර යංශය දාද්දි නෑ සෝරි මේ කය කියන එක මෙන්න මේ අකුර මේ දෙකනේ අපි යංශය දාලා හදන්නේ. එහෙම දාද්දි මෙන්න මේ කල් අකුර ඉවත් වෙන්න ඕනි. මෙහෙම ලිව්වොත් වැරදිනේ. වාක්‍ය වාච්‍ය විද්‍යුත් කල්යාණ කියන හල් කරන්න බෑ. හල් කෑල්ල අයින් කරන මේ වාක්‍ය කියන එකේ හල් අකුර නෑ. මොකද හල් අකුරක් නෑ කියන එක තමයි පෙන්වන්නේ යංශය දාලා. තේරුණා නේද? ඒක නම් වරදින්නේ නෑ ලේසියෙන් කාටවත්. එහෙමත් වරින්න නම් පිස්සෙක් තමයි. ඊළාට යංශය නොයදෙන තැන් අල් රයන්නට පස්සේ පුතේ යංශය දෙන්නේ නෑ. අල් රයන්නට පස්සේ යංශය දෙන්නේ නෑ. අයි යොදන්න යන්නත් එපා. එනිසා ඒ වගේ තැනක් ආවොත් ලියන්නේ මෙහෙමයි. සූර්යයා වීර්යය. තේරුණා නේද? අයි රයන්නට පස්සේ යංශයක් එහෙම දාන්න යන්න එපා. දායිත් දන්නේ. හරි. තව වැඩක් තියෙනවා මේක කැමති නම් කරන්න, කැමති නම් විතරක් කරන්න බල කරන්නේ. අර ප්‍රශ්න පත්‍රවල තිබිච්ච ප්‍රශ්න ටිකත් මේකේ තියෙනවා. අකාරාදීප අක්ෂර වින්‍යාසයේ යටතේ අපි ප්‍රශ්න ගොඩාක් දාලා තියෙනවා මේකේ. නිකන් ඉන්න ගමන් ලියන්න. නිකන් ඉන්න ගමන් මේව ලියලා අපි වෙලාවක ඒව කතා කරද්දි හරිද බලන්න. ඔන්න ප්‍රශ්න පත්‍ර කීපයක තියෙන අපි කතා කළා අද 7 වෙනි ප්‍රශ්නේ. ඔහොම තමයි පුතේ. ඉතින් අපිට වෙලාව යනවා පාඩම් ඉවර කරගෙන යන්නේ. ඔහොම හොඳයි නේද කරන්නේ කාපෝ දාන්න. දැන් ඔන්න අක්ෂර වින්‍යාසෙත් කතා කළා. ඒ වගේ පාඩම් අතහැරලා යන එක අපරාධයක් නේද? හොඳයිද ඔය විදිය? දාගෙන යන ලයික් එකක් බලන්න. නැත්තම් වැඩක් නැත්තම් නියමයි. ඔය විදිහ පුතේ මාර විදිහට පත්තියන් වෙන්නේ. ඊළඟට ලබන සතිය දෙන දැන් වෙලාවත් ගිහිල්ලා. දැන් මම ඊළඟ පන්තිය පටන් ගන්න ඕනේ. 10 වස. මෙන්න මේ වැඩේ කරන්න සුපිරියට. මේ ප්‍රශ්න පත්‍ර ඔක්කොගෙම අනේ පුතේ අනිවාර්ය මේක කරන්න දවසට එක ගානේ කරන්න ඕනේ. බෑ කියන්න නම් එපා, වෙලාව නැහැ කියන්න නම් එපා, අරක නැහැ කියන්න එපා. මේක සුපිරියට කරන්න ඕනේ. ඒ තමයි පුතේ ප්‍රශ්න පත්‍රවල පෙළ ගන්න සාහිත්‍ය කොටස. සාහිත්‍යයට ඔයාලට වෙනම් පොතක් ගන්න බැරිද? අමාරුයිද? ඊයදන් සැර වැඩිද? ඊයදන් සැර වැඩිද? කවලම් වෙන්න නැතුව වැඩේ යන්න ඕන නිසා මේ කියන්නේ. මේ පොඩි පරණ පොත් එහෙම නැද්ද ගෙවල් වල? ඔය අයින් කරලා දාලා තියෙන අක්කලගේ අයියලගේ පොතක් හරි කමන්නේ අරගෙන අනේ පුතේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ සාහිත්‍ය කොටස වෙනම යන්ද? ඒකට එකඟ අයත් උස්සන්. අවුලක් නැහැ. ඔක්කොම එකේ ලියන්න නැතුව. කැමතිනේ? එහෙනම් පුතාලා අනිවාර්යෙන් පොතක් ගන්න. අද අරගෙන මේක අහගන්නකෝ. සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ තියෙනවනේ කෙටි ප්‍රශ්න 10 ගානේ. සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න කී ගානේ තියෙනවද? 10 ගානේ තියෙනවා. අපි ඒ ටික එකට අරගෙනත් තියෙනවා. බලමු මේක තියෙනවද කියලා මේකේ. ඔක්කොම ටික එක තැනකට අරන් තියෙන මම ඒක පුළුවන් වුණොත් දාන්නම්, බැරුණොත් මතක් කරන්න. ප්‍රශ්න පත්‍ර කීපයක තියෙන එකට අරගෙන අපි හදලා තියෙනවා සාහිත්‍ය කෙටි ප්‍රශ්න ටික විතරක්. අවුරුදු ඔක්කොගෙම 2021 ඉඳන් මේක තියෙන්නේ. ඒ සාහිත්‍ය කෙටි ප්‍රශ්න ටික එක තැන එක PDF එකකට මෙහෙම අරන් තියෙන්නේ. අවුරුදු 6ෙම කෙටි ප්‍රශ්න තියෙනවනේ පුතේ. එක පේපර් එක ප්‍රශ්න 10යි, තව 5කුයි තියෙනවා. මම ඔක්කොම ලියන්න කියන්නේ, පුළුවන් නම් ඔක්කොම ලියන්න. මේ අවුරුදු 5ෙ මේවට උත්තර ලියන්න එක පොතක. ලියලා පුළුවන් නම් ඒ සාහිත්‍ය කොටසට අදාළ කෙටි ප්‍රශ්න ටික අලවන්න ඉස්සරහින්. තේරුණාද? දන්නේ. හිතන්නකෝ ඔයාලගේ පොත මේක කියලා හිතන්න පොත. ඔන්න කෙටි ප්‍රශ්න ටිකේ සාහිත්‍ය කෙටි ප්‍රශ්න ටිකේ මේ උත්තර ලියාගෙන යනවා. උත්තර ටික ලියාගෙන ඒකට අදාළ ප්‍රශ්න ටික තියෙනවනේ ප්‍රශ්න පත්‍රේ. ඒක එතනින් අලවලා තියන්න. ඊට පස්සේ දෙවෙනි පේපරේ ටික ලියනවා. උත්තර ටික කෙටි ප්‍රශ්න ටික එතන අලවලා තියෙනවා. ඊළඟ ටිකේ උත්තර ටික ලියනවා. හැබැයි පුතේ මේ ප්‍රශ්නේ කියවලා උත්තරේ හොයලා ලියන්නේ නැහැ. මතකෙන් ලියන්න.
අමතක වෙනේම පොත කියවල ඉවර වෙලා ඊට පස්සේ පොත වහලා පැත්තකින් තියලා ලියන්න. මේක සොයන් අධ්‍යයනයක්. මේක මොකද්ද? සොයන් අධ්‍යයනයක්. ඊට පස්සේ අහිද්දනේ සොයන් අධ්‍යයනය කියන්නේ මොකක්ද? එහෙමත් අහිද්දන්නේ නෑ. ඒක දන්නව නේද? තනියෙන් අධ්‍යයනය කිරීමක්. ලබන සතිය වෙනකොට පුතාලා ඒක කරලා තිබුණොත් අපි ලබන සතියේ මේකේ ප්‍රශ්න ටික කතා කරලා සාහිත්‍යයේ ටිකේ උත්තර ටික හරි කතා කරගෙන යනවා වේගෙන්. මේ මේවයි තියෙන උත්තර ටික අපි ටිකක් වේගෙන් කතා කරගෙන යනවා. ඔයාලා ලියපු ටික හරිද බලන්න එතකොට. එතකොට මේකේ සාහිත්‍ය කොටස එක පැත්තකින් කවර් වෙනවා මේ ප්‍රශ්න පත්‍ර ටිකේ. අපි මේ ට්‍රයි කරන්නේ මාසෙකින් මේ ප්‍රශ්න පත්‍ර හය ඉවර කරගන්න. මොකද අනුමාන සෙට් එකක් තියෙනවා තව. මේ මේ වගේ මේ අනුමාන පේපර් පළවෙනි එක, මේ අනුමානවල පළවෙනි එක, මේක තාම දුන්නේ නැහැ. මේවා එනවා ඊට පස්සේ. මේවා උත්තර පත්‍රයකුත් එක්ක දෙන්නේ. උත්තර පත්‍රයේ මේ තියෙන්නේ. ඒක වෙනම දෙන්නේ. ලියලා ඉවර වෙන අයට විතරයි ඒවා හම්බෙන්නේ. ඒ ඔක්කොම තියෙනවා. ඊළාට සාහිත්‍යයයි ওই දෙක වෙනම යම් කිව්වෙයිද දන්නවද? ව්‍යාකරණ ටික කොහොම කතා කරගෙන යද්දී සාහිත්‍ය පේපරෙත් අපි හැම දවසකම විනා පැය භාගයක් විතර අරගෙන කතා කරනවා. විචාර ටික ගැන කතා කරන්නේ නැහැ. ඇයි ඒ විචාර ගැන කතා කරන්නේ නැත්තේ? කියන්න පුළුවන් නම් ඇයි කියලා. ඒ තමයි සඳුදා විචාර පන්තියක් යනවා නොමිලේ. නොමිලේ පන්තියක් යනවනේ. මේ සතියෙත් අපි කළා. මේ සතිය මේ ගියේ සඳුදා ඊයේ. අපි කතා කළා මොකද්ද පාඩම මතක නැහැ. මොකද්ද ගිම්මානි අපි කතා කළේ? ගිම්මානි ගියාද? අඟුල් මල් දමනේ. අඟුල් මල් දමනේ තියෙන අවස්ථා සිද්ධි නිරූපණය කතා කළේ. ඒකට ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. පුතාලට පුළුවන් නම් ඒකේ YouTube link එක අපි group එකට දාලා තියෙනවා. යාළුවන්ට යවන්න. විචාර පන්තිය සම්පූර්ණ වෙන්න ඕනේ. හැමදාම එක විචාරයක් ලියවනවා. ඒ කියන්නේ මම ලියවනවා ආලට. ඊළඟ සතියේ බැද්දේ ගම. ඊළඟ සතියේ ඉන්නේ බැද්දේ ගම. බැද්දේ ගම එකක් එනවා ඊළඟ සතියේ. පුළුවන් නම් ඒක යාළුවන්ට යවන්න. නොමිලේ හම්බෙන එකක් නේ. ඊළඟ බුද්ධ ධර්ම පන්තිය සම්පූර්ණ නොමිලේ ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ group link එක තියෙනවනේ පුතේ. group link එක යවන්න. ඕන කෙනෙකුට යවන්න. අපි group link එක දාලා තියෙන්නේ. ඒක ඕන කෙනෙකුට යවන්න සම්බන්ධ වෙන්න පුළුවන්. හරි, එහෙනම් අපි අවසන් කරමුනේ. හාමුදුරුවනේ, ගිය සතියේ බුද්ධාගම ක්ලාස් එකේ රෙකෝඩින් එක තියෙද? රෙකෝඩින් එක තියෙනවා තාම බං. යා YouTube channel එක හදාගත්තේ නෑ. ඒකට දාලා තමයි මං දාන්න හිතන් ඉන්නේ. හැබැයි මේ සැරේ එක මං දැම්මනේ. YouTube live එකක් දීලා තිබුණා. මේ සැරේ එක දැම්මා. YouTube එකෙත් තියෙනවා. ඒක live එකක් දීලා තියෙන්නේ. ඒ නිසා තියෙනවා. පොතේ අද පන්ති අවුලක් නෑ නේද? හොඳයිද? like එකක් දාන් යා. හොඳ නම්? සුපිරිද? කම්මැලිද? හරි, එහෙනම් තෙරුවන් සරණයි. ජය වේවා. ලබන සතිය වෙනකොට අක්ෂර වින්‍යාසයේ මතක හිටීවා. හරි, එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හම්දුවනේ. තෙරුවන් සරණයි.